Namaskar Viva Buduruvanata Samada Buduhimi Saranayami Namaskar Viva Dhamruvanata Samada Sadham Saranayami Namaskar Viva Sangaruvanata Samada Mahasangha Saranayami Namaskar Viva Tunuruvanata Samada Tisarana Saranayami Sadhu 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 Garutre Sri Lanka Rama Vihara Adhipati Apage Avasarai Garutre Nayaka Swami Vahansege Pada Namaskara Karamin Avasara Patanava Nayaka Swami Vahansege Ashirvadayen එවගේම අපිට මේ වැඩසටහනේ ආරම්භයේ ඉඳලම අපිට උපකාර කරන ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ ධම්මගවේෂි සංවිධානයේලා මූලිකව කටයුතු කරන අපේ ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේ අපිට ආශිර්වාදයක්. ඉතින් ඒ වගේම වැඩම විහාරස්ථානයේ වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මේ පින්කම අද අපි සිද්ධ කරන්නේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කළමනාකාර කමිටුවේ සභාපතිතුමා ඇතුළු ඒ කළමනාකාර කමිටුවේ සාමාජිකයන්ගේ පූර්ණ අනුමැතියෙන් ඒ වගේම විහාරස්නාන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ වගේම සියලුම දෙනාගේ විශේෂයෙන් ධම්මගවේෂි සංවිධානයේ සමාජික පින්වතුන්ගේ වෙහෙස මහන්සියෙන් සියලු දෙනා එකතු පහදු වෙලා අද මේ පින්කම කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද සුන්දරම දවසක් වේවි ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි චිත්ත ප්‍රසාදේ ලබන්න පින තියෙන කෙනෙකුට සසරේ මේ ගත වෙන හෝරාවෙන් ඒ පින ඉස්මතු වෙන්නේ නැත්නම් කවදානම් ඒ පින ඉස්මතු වෙන්නද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව අහන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන් උනේ බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානෙට දැන් අපිට දැනගන්න ලැබුණා අද හවස මහා ධාතු වන්දනාව හරිම පුදුමයි මේ ධාතු වන්දනාවට සමගාමීව ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක කොයිතරම් වාසනාවක්ද පින්වතුනි අබෑටයක් පමණ ධාතුන් වහන්සේ නමක් වුණත් දැන් මේ ලංකාරාම විහාරස්ථානයේ සුදෝසුදුවන් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා අද හවස වන්දනා කර ගන්න පුළුවන් ඒ ධාතුන් වහන්සේලා බිඳුනේ ඒ හැඩයට ඒ ප්‍රමාණයට හැදුනේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙන් වෙච්ච ආශ්චර්ය ධාතුන් වහන්සේලාගේ මේ හෝරා කිහිපේ අපි ශ්‍රවණය කරනවා. ඒ නිසා සදහැසිත් පුපුදුවා පිනැත්තෝ ශ්‍රවණය කරත්වායි ධර්මය. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය වෙසක් පුන් පොහොය දවසක සිද්ධ වුණේ ලුම්බිනි සාල වන උද්‍යානයේදී. හරි අසිරිමත් උපතක්. පින්වතුනි ඒ සිද්ධාර්ථ කුමාරයා
මෞකුසේ පිළිසිඳ ගන්නකොට මහ පොළොව කම්පා වෙනවා. ලෝකාන්තරික නිරේ කියලා නිරයක් තියෙනවා. තන්නේ කර තද ඝනාන්ධකාරයේ කිසිම ආලෝකයක් නැහැ. ඒ නිරේ දුක් විඳින අය දන්නේ නැහැ තවත් අය ඉන්නවා කියලා. ඇයි ආලෝකයක් නැති නිසා? ඒ සිද්ධාර්ථ කුමාරයා මෞකුසේ පිළිසිඳ ගන්නකොට ආලෝකයක් පැතිරිලා යනවා. ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙලා යනවා. එතකොට තමයි මේ නිරේ නිරිසත්තු දන්නේ බවත්නේ තවත් ඇත්තෝ ඉන්නවනේ මෙහි කියලා. සතරවරන් දෙවියෝ මහමායා දේවියගේ සතර කොනේ ආරක්ෂා කරනවා කිසි උවදුරක් නොපැමිණේවා කියලා. ඊළඟට ඒ මෞකුසේ දරුවා වැඩෙද්දී ආශ්චර්ය බලන්න පින්වතුනි, මායා බිසවට පුළුවන් කුස අතගාලා දරුවත් එක්ක කතා කරන්න. මහමායා දේවිය දරුසුරතල් බැලුවේ දරුවා කුසේ ඉද්දී. ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟ ආශ්චර්ය දේ තමයි පින්වතුනි, ඒ බෝධිසත්වයන් වහන්සේ මෞකුසේ ඉද්දී කිසිම පිරිමියෙකුට මහමායා දේවිය දිහා රාග ඇසින් බලන්න බෑ. කිසිම පිරිමියෙකුට රාග ඇසින් බලන්න බෑ මහමායා මෞ දේවිය දිහා. ඒ අම්මගේ අතින් සතෙක් මැරෙන්නේ නැහැ. සොරකමක් කෙරෙන්නේ නැහැ. වැරදි කාම සේවනයක් කියා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත වෙන්නේ. ඒ වගේම බොරුවක් කියවෙන්නේ නැහැ. ඊළඟට මද්ද්‍රව්‍ය පානය වෙන්නේ නැහැ. ආශ්චර්ය අද්භූත කාරණාවක්. සිහියෙන් මෞකුසේ ඉඳලා සිහියෙන් ගත කරලා සිහියෙන් ලුම්බිනි සාලු වන උද්‍යානයේ බිහි වුණේ වෙසක් පුන් පොහොය දවසක. වෙන ළමයි ඉපදෙන්නේ පින්වතුනේ අම්මා ඉඳගෙන ඉදිද්දී නැත්නම් නිදාගෙන ඉදිද්දී. මහා බෝධිසත්වයෝ බිහි වුණේ අම්මා සිටගෙන ඉදිද්දී. ඇයි සල්වනේ ඇවිදගෙන යද්දී ලස්සන සල් පිපිච්ච මේ සල්ගස් දැක්කා. එක සල්ගහක අත්තේ මල් පිරිලා මායා බිසවට හිතුණා මේ සල්ගහ මේ සල්ලත් අල්ලගන්න නැත්නම් අත දික්කල අත දිගමදි සල්ලත් නැමුණා. මහා පොළොව කම්පා වුණා මහා බෝධිසත්වයන් ඉපදෙනකොට ආයෙත් ආලෝකයක් විහිදිලා ගියා. ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වුණා. ඊළඟට අර පුංචි දරුවා මේ ඊළඟට සාමාන්‍ය දරුවෙක් ඉපදෙන්නේ දරුවගේ ඔළුව පැත්ත තමයි ඉස්සෙල්ලා ඉපදෙන්නේ. මහා බෝධිසත්වයන් දම් සභා මණ්ඩපයකින් වඩින විචිත්ත ධර්මදේශකයාණන් වහන්සේ නමක් වගේ සිරිපතුල් තමයි දහසක් අර ඇති නිම් මලලු ඇති චක්‍ර ලක්ෂණෙන් සෝභමාන සමලෙස පොළොවෙහි පිහිටන සුන්දර රෝසවන් සිරිපා සංගල තමයි ඉස්සෙල්ලා මෞකුසෙන් බිහි වෙන්නේ. දරුව වැටෙන්නේ මහා බ්‍රහ්මයා මේ කසි සලුවකට දරුව වඩා ගන්නවා. කියනවා අත්තමනා හෝයි දේවි, පින්වත් දේවිය සතුටු වෙන්න, මහේසක්කෝ තේ පුත්තෝ උප්පන්නෝ, ඔබට මහේසාක්‍ය පුත්‍රයෙක් ඉපදුනා කියනවා. ඒ දරුවා ඉපදිලා සත් පියවරක් ඉදිරියට ගමන් කරනවා. සුන්දර සිරිපා පිළිගන්ට මහා පොළොවෙන් පියුම් පැන නැගුණා. අග්ගෝහමස්මි ලෝකස්ස කියලා ලෝකේට ජ්‍යෙෂ්ඨ බව ප්‍රකාශ කළා. අසිරියක් නෙවෙයිද බුදු උපත? ආශ්චර්යයක්. එහෙනම් ඒ වෙසක් පුන් පෝය දවසේ සමරන ඒ මේ බුදු උපත ආනුභව සම්පන්න දෙයක්. බුද්ධත්වයත් එහෙමයි. දස බිම්බරක් මාරසේනා පරාජයට පත් කරලා ඒ මහා බෝධිසත්වයෝ සාරා අසංඛීය කල්ප ලක්ෂයක් සොයාගෙන ආපු අමා නිවන තනියෙන් අවබෝධ කරගන්නවා. පින්වතුනි, අහසේ තරු පරයල ඇස් දන් දීලා තියෙනවා. පොළොවේ පස් පරයල මස් දන් දීලා තියෙනවා. මුහුදේ ජලය පරයා ලේ දන් දීලා තියෙනවා. ජීවිතේ කොච්චර දන් දුන්නද? කොයිතරම් ජීවිතේ සත්‍ය ගවේෂණය කළාද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සසරේ අමා නිවන සොයාගෙන එන ගමනේ කවදාවත් කවුරුවත් දිහා රවලා බලලා නැහැ. අපේ ජීවිතේ මේ වෙනකොට අපි කී දෙනෙක් දිහා රවලා බලලා තියෙනවද? බුදුරජාණන් වහන්සේට ලස්සන නිල් පාට ඇස් දෙකක් ලැබෙන්නේ සසරේ කවදාවත් කවුරුවත් දිහා රවල බලලා නැති නිසා. කොයිතරම් සුන්දරයිද? කවදාවත් තරහා ගත්තේ නැති හිතක් සසරේ. කවදාවත් රවල බලලා නැති පිනකින් හටගත්ත නෙද්දක ගැන අපි කුමන උපමාවකින්ද කියන්නේ? ඒ වාගේ නෙත් සංගලකින් බුදුරජාණන් වහන්සේ සසරේ දුක් විඳින අපි වාගේ මිනිසු දිහා බලනකොට ඒ මිනිසුන්ගේ දුක අර බැලූ බැල්මෙන්ම සංසිඳිලා යනවා.
එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා මේ වාගේ දම් සභා මණ්ඩපයක දහම් දේශනකොට උන්වහන්සේ ඉදිරියට වෙලා ඇත් දෙක එකතු කරගෙන බණපදයක් අහන්න අපිට පිනක් නැති වුණා නේව. සසරේ මොකද්ද අපේ අවාසනාවක්. නමුත් අපි ඒ එහෙම අවාසනාවන්ත වුණාට මේ යුගයේ අවාසනාවන්ත වෙලා නැහැ. මේ දැන් මේ බලන්න දැන් මේ රටේ මේ ලංකාවේ ජනතාව ගත්තොත් එහෙම ලක්ෂ එකහමාරක් විතර ඇති. එහෙම නේද? අපිටම ලක්ෂ ගණක් ඉන්නවා කියලා. ඒ පිරිසකින් කී දෙනෙකුටද අද මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධාතු කතාව ඇහෙන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ අසිරියක්. ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් අසිරියක්. සාමාන්‍ය දැන් බුද්ධ අපි සෙසක් පුම් පොය දවසක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අසිරිමත්ව සමරනවානේ සතුටින්. එදුටයි සතුටෙන් සමරන්නේ. සාමාන්‍ය කෙනෙක් මිය ගියාට පස්සේ නැති වුණාට පස්සේ අපි දුකින්නේ සමරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ බුදු කිස නිම කොට. ආයෙ කරන්න දෙයක් නැහැ. අපිට අපේ හිතේ තියෙන දුක නිසා අපේ සංවේදී බව නිසා කියනවා අනේ බුදුරජාණන් වහන්සේ තව හිටියානම්. ඒක අපේ හිතේ දෝෂයක් මිසක් බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබා ගන්නට පිනක් තිබ්බ එක්කෙනෙක්වත් මං ඇරලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවේ. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවේ බුදුරජාණන් වහන්සේගෙන් පිරිනවා මේ පිහිට ලබා ගන්නට යන්තාක් ඉන්නවද ඒ සියලු දෙනාට පිහිට ලබලා දීලා. මහා වැස්සේ තෙමෙමින් අවුරැසෙන් දැවෙමින් කුසගිනිද දැවෙමින් උන්වහන්සේ සිරිපා කමල් තබ තබා මේ සසර තත්වයන් සසරින් නිදහස් කරන්නට වැඩම කළා. පින්වතුනි උන්වහන්සේගේ අසරණයන්ට පිහිට වීම ගැන මං කියන්නම්. පුදුම පිහිට වීමක් ඒක. බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලෙන් එකම එක වචනයක්වත් අර්ථයකින් තොරව පිට වෙන්නේ නැහැ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරනකොට සැවැත් නුවර මේ පොඩි කැලෑරොදක් මැදින් යද්දි ඒ වීදියක් මැදින් යද්දි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළොත් කොහොමද දැනගන්නේ? බුදුරජාණන් වහන්සේගේ 540 වසක් පුරාවට කවදාවත් හකහක ගාලා hina වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ hina වුණොත් hina වෙන්නේ මේ දත්වල අග මාත්‍රයක් පෙන්නලා. මේ සුදෝ සුදුවන් දන්ත ධාතුන් වහන්සේලා සූදානම් හැම වෙලාවෙම බාහිරට විවෘත වෙච්ච ගමන් රැස් විහිදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉනහ පහලගෙනුට දන්ත ධාතුන් වහන්සේ මොහොතක් පෙන්ුණා. ඒ පෙනෙනකොට ඒ දන්ත ධාතුන් වහන්සේගෙන් විහිදිච්ච මේ සුදෝ සුදුවන් රශ්මි ධාරාව සිරස වතාව පැදකුණු කළ අතුරුදහන් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා රැස්මාලාව දැක්කා. ස්වාමීනි සිනහ පහල කරන්නට කාරණාව කිම? කියනවා ආනන්ද මෙන්න මේ පේනවාද? පඳුරක් දිහාට ශ්‍රීහස්තේ දික් කළා. මෙන්න පඳුරස් ඉන්නවා සතෙක්, ඊරි පැටියෙක්. ස්වාමීන් ඊරි පැටියෙක්. ආනන්ද ගිය ජීවිතේ බ්‍රහ්ම ලෝකේ හිටියේ. ඔන්න දැන් හිතන්න බ්‍රහ්ම ලෝකේ හිටපු කෙනත් ඊරි පැටියෙක් වුණා නම් නේ? කියනවා ආනන්ද මේ ගිය ජීවිතේ බ්‍රහ්ම ලෝකේ හිටියේ. ආනන්ද මෙයා කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ රහත සංඝයා පිරිත් වහනකොට, ඒ කියන්නේ පිරිත් කියනකොට ධර්මයේ සජ්ජායනා කරනකොට අහගෙන ඉන්න වනරොදක ඉඳලා දවසක් මහා වැස්සේ අහගෙන ඉදින් මෙයා ඒ කාලේ කිකිලියෙක්. ඒ අර මේ ඒ ධර්මය අහගෙන ඉන්නකොට ඒ ධර්ම ප්‍රසාදෙන් තෙමිලා මැරුණා. මැරිලා ගිහිල්ලා ඉපදුණා ඒ විහාරයේ ඉස්සරහ සිටු ගෙදර කුමාරිකාව වෙලා. මේ කුමාරිකාව දවසක් කොහොම ඉන්නකොට මේ කුණු වෙච්ච මසක පණුව දැකලා අයියෝ මේ ජීවිතේ තියෙන අසුබේ, මේ හැමකට මසකට වෙන දේවල් කියලා කල්පනා කර කර ඉන්නකොට අසුබ මානසිකාරයෙන් හිත සමාධිමත් වුණා. සමාධිමත් හිතකින් අඩු ආයසෙන් අර කුමාරිකාව මැරිලා ගිහිල්ලා බඹලෝ ඉපදුනා අර භාවනාව නිසා. ආනන්ද
සසරේ ස්වභාවය බලන්න දැන් ඊරි පැටියෙක් කිව්වා අර පින ඉවරුණාට පස්සේ දැන් ඔය කතාව උතනින් ඉවරයි පුදුමේ කියන්නේ මේ ඊරි පැටි අපේ දුටු ගැමුණු රජුරුවන්ගේ කාලේ ඉපදුනා එක්තරා ගමක ලස්සන ගෑනු ළමෙක් කියලා ඊට පස්සේ මේ ගමට ආපු දුටු ගැමුණු රජතුමාගේ ඇමති කෙනෙක් අර ගෑනු ළමයා දැකලා ලස්සන නිසා විවාහ කරගත්තා. විවාහ කරගෙන අමාත්‍යාගේ සැප පහසුකම් මැද යනවා රුවන්වැලි සෑය වඳින්න. රුවන්වැලි සෑය වඳින්න යනකොට රහතන් වහන්සේ නමක් දැක්කා. මේ ඇමතිතුමාත් එක්ක එන කාන්තාව කවුද? ඈ? අර බුදුරජාණන් වහන්සේ කාලේ ඊරි පැටිත්ටි. අර රහතන් වහන්සේ කියනවා ඊරි පැටිත්ටිට ගිය කල. ඒ වචනේ ඇහෙනකොටම රහතන් වහන්සේගෙන් අර බිසවට පෙර ජීවිතේ මතක් වුණා. කොච්චර ෂොක් එකක් වැදුනනද කියනවා නම් ඇයි මැවි මැවි පේනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දික් කරලා අර ඊරි පැටිත්ටි ඉස්සරහ මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මෙයා මුල් කරගෙන කතා කරන හැටි මැවි මැවි පේනවා. බුදු කෙනෙක්ගේ ශාසනය අහිමි වුණ හැටි මැවි මැවි පේනවා. පේනකොට ෂොක් එකක් වැදුනා. වැඳ වැටුණ අමාත්‍යා ළඟ මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. පැවිදි කළා. පැවිදි වුණා ටික කාලෙකින් රහතන් වහන්සේ නම. දැන් කියන්න බුදුරජාණන් වහන්සේ දා ශ්‍රී හස්තේ දික් කළේ කුමක් වෙනසද? කුමක් වෙනසද? අනුරාධපුර යුගයේ මෙයාට රහත් වෙන්න මඟ පාදන්න නෙවෙයිද? එදා බුදුරජාණන් වහන්සේ ඔතන නිහඬව වැඩියා නම් මෙයාට පෙර ජීවිතේ මතක් වුණා ෂොක් එකක් වදිනවද? නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිණිවන් පාලත් අන් අයට පිට වෙන කෙනෙක්. එහෙව් බුදුරජාණන් වහන්සේ අන්තිම කාලේ වඩිනවා 80 වෙනි වියේදී. උන්වහන්සේ ආයස සංස්කාරය අත්හරිනකොට මම මාස 3කින් පිරිණුවම් පානවා කියලා අදිෂ්ඨාන කරනකොට මේ මහ පොළොව කම්පා වුණා. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ මාස 3 වස්වසලා අවසාන කාලේ කුසිනාරා නුවරට වැඩම කරනවා. හරියට කලන්තේ. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වඩින්නේ කිසිම දෙයකට තෘෂ්ණාවක් නැහැ. කිසිම දෙයකට ඇලීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ හමන සුළඟ වාගේ කිසිවක බැඳෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වඩින කොට මහ වනයේදී භාග්‍යවතුන් වහන්සේ කියා හිටිනවා ආනන්ද මට පිපාසයි. ආනන්ද මට පිපාසයි. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැන්තල්ලි ඇරන් ස්වාමිනී වැඩ ඉන්නේ කියලා පැන් ටිකක් සොයාගෙන යනකොට ඉදිරියේ තියෙනවා ගඟක්. ඒ ගඟෙන් කරත්ත 500ක් ගිහිල්ලා වතුර බොර වෙලා. ඒ වතුර මේ තන්නේ කර බොර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මාගේ ශාස්ත්‍රඥ වහන්සේට කොහොමද මම මේ බොර වෙච්ච පැන් ටික ගිහින් දෙන්නේ ආපහු වෙනවා පාත්‍රය අරන් කවදාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර පොදක් නැහැ කියන වචනේ කියලා නැහැ ඒත් එදා ආපහු හැරිලා එනවා ස්වාමිනී ඉදිරියෙන් කකුත්තා නදියේ තියෙනවා ස්වාමිනී අපි එතෙන්ද යම් පැන් වළඳන්න ආනන්ද මට පිපාසයි ආනන්ද මට පිපාසයි පෑන් ටිකක් වළඳමු. ආය ආනන්ද ස්වාමීන් වහන්සේ පෑන් පාත්‍රය අරන් යනවා. පාත්‍රය අරන්. බලන්න බුදු කෙනෙක්ගේ ආශ්චර්ය මහ පොළොවට දැනෙන හැටි පොල් වතුර ටිකක් වගේ, නිල් කැට වතුර ටිකක් වගේ වතුර පෑදිලා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේගේ අසිරිය මහ පොළොවට දැනෙනවා පින්වතුනි. ඒ බුදුරජාණන් වහන්සේ පෑන් වළඳපු තැන අදටත් තියෙනවා ඉන්දියාවේ. බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවරට වැඩම කරලා සාල වෘක්ෂ දෙකක් අතර වැඩ ඉන්නව පනෝපු ආසනේ සල් මල් අකලට පිපිලා උන්වහන්සේගේ ශරීරයට වැටෙනවා බුදුරජාණන් වහන්සේ ඒ සල් ගස් දෙක අතර පනෝපු යහනේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට වදාලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න තථාගතයන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ අනේ අපිට අහගන්න බැරි වුණා නේ ඔය කියලා දුක් වෙන්න එපා. කිසි කෙනෙක් ප්‍රශ්න අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා දේශනා කරන පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට තියෙන ගෞරවය නිසා ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැත්නම් යාළුවෙක් ලවා හරි අසවන්න. කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් නැහැ.
ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටිනවා අච්චරියන් බන්තේ අබ්බූතම් බන්තේ ස්වාමීනි ආශ්චර්යයක් නේව මේ කිසි කෙනෙකුට මේ ධර්ම විනී ප්‍රශ්නයක් නැහැනේ ආනන්ද මෙතන ඉන්න අවසාන කෙනත් සෝතාපන්න කෙනෙක් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අවිච්ඡ ප්‍රසාදයට පත් වෙලා ඉන්නේ සුබද්ද්‍ර කියන ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා වුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන ආරංචියට දස දහසක් ලෝක ධාතු වලින් දෙවිවෝ පැමිණුණා ආකාශයේ පුරා දෙවිවරු පැමිණුණා ද එක වෙලාවක තියෙනවා භාග්‍යවතුන් වහන්සේට ඉස්සරහින් පවන් සලසලා ඉන්නවා උපවාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ උපවාන උතනින් පොඩ්ඩක් අයින් වෙන්න උපවාන උතනින් පොඩ්ඩක් අයින් වෙන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි ওই උපවාන ස්වාමීන් වහන්සේ කැමැත්තෙන්මයි පවන් සලන්නේ අකමැත්තෙන් නෙවෙයි ආනන්ද එහෙම කතාවක් නෙවෙයි ආනන්ද මේ දෙවිවරුන්ට පුළුවන් හැම කෙනෙක්ගේම ඇඟ විනිවිද දකින්න මේ උපවානගේ ඇඟ විනිවිද දකින්න බෑ සසරේ බුදු කෙනෙක්ගේ සෑයකට කොඩියක් පූජා කරපු පිණින් සසරේ බුදු කෙනෙක්ගේ සෑයට කොඩියක් පූජා කරපු පින් බලෙන් උපවාන ස්වාමීන් වහන්සේගේ ශාරීරියේ විනිවිද දකින්න බෑ දෙවියන්ටවත් උපවාන ස්වාමීන් වහන්සේ අයින් වුණා. ඒකට තමයි දෙවරුන්ට පේන්නේ. අතුරු සිදුරු නැතුව දෙවරු පිරිලා ආකාශේ. සමහර දෙවරු අඬනවා එක එක උස්මට අඬනවා. අති කිප්පං භගවා පරිනිබ්බායති. ඊතාමත් ඉක්මනින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවනේව. අති කිප්පං චක්කුං ලෝකේ අන්තර දහනා. අනේ ඉක්මනට අපේ ලෝකේ දහන් අස නැති වෙනවනේ කියලා දෙවරු ආකාශේ අඬන්න පටන් ගත්තා. වැළපෙන්න පටන් ගත්තා බොහෝ සේ දුක් වෙන්න පටන් ගත්තා වෙසක් පුන් පෝය දවසක සඳ බැසගෙන යද්දී බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිස්ථාන කරනවා පින්වතුනි ධාතුන් වහන්සේලා ගැන ඉස්සලාම කතාව එන්නේ බුදුරජාණන් වහන්සේ ගිහි ගෙහින් නික්මුණ දවසේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට ගිහි ගෙහින් නික්මෙලා අනෝමා ගඟෙන් එතර නේරංජරා ගඟෙන් එතර වෙලා උන්වහන්සේ මේ මාගේ කෙස් වැටිය සිඳෙන්න ආසේ අද මා අදින් පස්සේ මාගේ ගෘහවාසයේ සිඳෙනවා කියලා කෙස් වැටිය කඩුවෙන් සිඳා මහ බෝධිසත්වෝ සිඳලා කල්පනා කරන දැන් කෙස් වැටිය අතට අරන් රජ කුමාරේ මා මේ යන ගමන සඵල වෙනවා නම් මේ කෙස් රොද්ද බිමට වැටෙන්න එපා කියලා ආකාශයට විසික කළා පින්නතුනි මෙහිම ආකාශයට යන අර කෙස්රොද නිල් පාට රශ්මි ධාරාවක් කෙස්රොදෙන් විහිදිලා යනවා. සක්‍රදේවේන්ද්‍රයා බැලුවා මොකද්ද මේ නිල් පාන රශ්මි ධාරාව? කෙස්රොදක් ආකාශයට එනවා. අනේ අපේ මහ බෝධිසත්වයන්ගේ නෙව කියලා රන් කරඬුව මවලා රන් කරඬුවට අර කෙස් කේශ කලාපේ තැම්පත් කරලා සෑයක් මවනවා ඉඳුනිල් මිනි පැහැ. මොකද්ද මේ සෑය? සිලුමිනි මහසෑය සිලු කියන්නේ කොණ්ඩෙට සාහිත්‍යයේ සිලු කියන්නේ කොණ්ඩෙට සිලුමිනි මහසෑය ඊළඟට ඇඳගෙන හිටියේ ජෝතිය වගේ ඉනට වස්ත්‍රයක් ඇඳගෙන හිටියා මහ බෝධිසත්ව සිද්ධාක් කුමාරයා උතුරු සළුවක් දාලා හිටියා ගටිකාර මහ බ්‍රහ්මයා අෂ්ඨ පරිස්කාර දෙනවා ඒ අඳනේ ඉනේ දවටාගෙන ඉනේ ඇඳගෙන තිබ්බ ගිහි වස්ත්‍රේ අතට අරන් උතුරු සළුව අතට අරන් වස්ත්‍ර දෙකයි කල්පනා කරනවා මම මේ යන ජීවි මේ ගමන සාර්ථක වෙනවා නම් අමා නිවන මට සොයා ගන්න පුළුවන් නම් මේ වස්ත්‍ර දෙක බිමට වැටෙන්න එපා කියලා ආකාශයට විසික කරනවා පින්වතුනි කහා පාට රශ්මි ධාරාවක් විහිදී විහිදී අර වස්ත්‍ර මේ ගිහි කෙනෙක්ගේ වස්ත්‍ර දෙකක් දැන් අපි කොච්චර ඇඳුම් ගලවලා දාලා ඇතිද රැස් විහිදුනාද කවුරුවත් කරඬුවකට ගත්තාද ඒකයි මහා බෝධිසත්වයන්ගේ අසිරිය. අර වස්ත්‍ර යුගල ආකාශයට විසික කරනකොට ඒ ආකාශේ පාවි පෑවි යන කොච්චර වේගෙන් ඒක ආකාශයට ගියාද කියනවනම් සක්‍රයා මේ කේශ කලාපයේ සිළුමිණ සෑයේ තැම්පක් කළා මෙහෙ බලනකොට වස්ත්‍ර යුගල ඒ දිව්‍ය ලෝකෙන තුඩට ගිහිල්ලා ඉවරයි. මහා බ්‍රහ්මයා සහම්පති මහා බ්‍රහ්මයා දැක්කා රැස් විහිදුවගෙන වස්ත්‍ර යුගල ආකාශයට එනවා. කරඬුවක් මවලා වස්ත්‍ර යුග කරඬුවට වඩම්ම ගත්තා. මහා සෑයක් බඹලව හැදුවා. අදටත් බ්‍රහ්මයෝ වඳිනවා. මොකද්ද ඒ සෑය? සලුමිනි මහා සෑය.
මහා බෝධිසත්වයන්ගේ ධාතුන් වහන්සේලාට වඳින්න පටන් ගත්තේ බුද්ධත්වයට පත්වෙන්නට කලින්. දෙවියෝ බ්‍රහ්මයෝ පවා වඳිනවා කියන්නේ කොයිතරම් ආශ්චර්යයක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පිංගතුනි තපස්සු බල්ලික දෙදෙනාට බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා ලබා දෙනවා. නිල්ලුවන් රශ්මි ධාරා විහිදෙන කේශ ධාතුන් වහන්සේලා. අද කොහෙද වැඩ ඉන්නේ? තිරියාවේ මහා සෑයේ වැඩ ඉන්නවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තපස්සු බල්ලික දෙදෙනාට ලැබුණ තැන් කිහිපයක වැඩ ඉන්නවා. ඒ කියන්නේ යාළ වෙළඳාම යන ගමන්නේ. වෙළඳාම යන ගමන් තැන් කිහිපයක මේවා කළා තියෙනවා. අවසාන කරඬුව තැන්පත් කරලා තියෙන්නේ ලංකාවේ තිරියායි. බුදුරජාණන් වහන්සේ පළවෙනි වරට ලංකාවට දැන් මේ මං කියන්නේ පිරිනිවන් පාන්න කලින් ධාතුන් වහන්සේලා තැන්පත් වුණ හැටි. ඊළඟට මේ සුමන සමන් දෙවියන්ට බුදුරජාණන් වහන්සේ ඉස්සලාම ශ්‍රී ලංකාවට වැඩම වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් වන්දනා කරන්න යමක් ඉල්ලද්දී ශ්‍රී හස්තය සිරසට තබනකොට නිල්ලුවන් රස් විහිදුවමින් කේශ ධාතුන් වහන්සේලා අතට වැඩියා ශ්‍රී හස්තයට. සුමන සමන් දෙවියන්ට මේ ප්‍රදානය කරනවා. භාග්‍යවතුන් වහන්සේ ආකාශයෙන් වැඩම කළා. සුමන සමන් දෙවියන් කල්පනා කරනවා තථාගතයන් වහන්සේ වැඩ හිටපු මේ බිම තවත් කෙනෙකුට පෑගෙන්න දෙන්නේ නැහැ කියන අදහසින් ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මයිංගනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන සෑයක් ඉදි කරනවා නිල්ලුවන් මාණිකයකින්. මයිංගනේ මහා සෑය ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම වන්දනමාන කරපු ධාතුන් වහන්සේලා. තව මොනවද ඔය ඇත්තන්න මතක? බුදුරජාණන් වහන්සේගේ වෙනුවෙන් වන්දනා කරපුදී ඇයි බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉඳිද්දී නෙවෙයිද සමනල කන්දට වැඩම කරලා සිරිපා කමල තැබුවේ? බුදුරජාණන් වහන්සේගේ ජීවමානව වැඩ ඉන්න කාලේ නෙවෙයිද නාගදීපේ මිනි පළඟ පරිභෝජනය කළේ? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම නෙවෙයිද කැලණියේ බුදුරජාණන් වහන්සේ දන් වළඳා දහම් දෙසූ ආසනයේ වට කරලා මහසෑය හැදුනේ? පාරිභෝගික ධාතුන් වහන්සේලා. ජයසිරි මහ බෝධින් වහන්සේට වන්දනමාන කළා, ආනන්ද බෝධියට වන්දනමාන කළා, ජයසිරි මහ බෝධින් වහන්සේ ඒ ඔක්කොම ධාතුන් වහන්සේලා නෙව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මහ පොළොව කම්පා වුණා. ඊට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ඇහුව ස්වාමීනි කොහොමද බුදු කෙනෙක්ගේ ශරීරය ආදාහනය කරන්නේ? ආනන්ද ඒකට මේ සංඝයා කලබල වෙන්න ඕනේ නැහැ. ඒක රජවරු කරයි. ස්වාමීනි කොහොමද කරන්නේ? සක්කිති රජ කෙනෙක්ගේ වාගේ. ස්වාමීනි කොහොමද කරන්නේ? රත්තරම් පාට සළුවකින් බුදුරජාණන් වහන්සේගේ දේහය ඔතනවා. ඊට පස්සේ පුළුන් රොදක් ගන්නවා. දහසක් පිළිව පුළුන් පටලයක්. මේ පුළුම් පටලෙන් වෙලනවා අය. ආය රත්තරම් පාට සළුවක් ගන්නවා. ඒ දේහයේ වෙලනවා. ආය පුළුන් රොදක් ගන්නවා. පුළුම් පටලයකින් වෙලනවා. ආය රත්තරම් පාට සළුවක් ගන්නවා. ආය වෙලනවා. මේ විදිහට රන් සළු පටල 500යි පුළුම් පටල 500යි. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා මේ මිනිස්සු නිතර ගැවසෙන තැන්වල සෑයවන් ඉදි කරන්න. ආනන්ද එතකොට යම්කිසි කෙනෙක් ඒ ධාතු සෑයක් දැකලා හිත පහදව ගත්තොත් මලින් ගඳින් සුවඳින් පූජා පැවැත්තොත් ඒ ඇයට සුගතියේ යන්න පිං රැස් වෙනවා. එහෙනම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ වන්දනමාන සත්කාර සම්මාන කරලා අපිට සුගතියේ යන්න පිං රැස් කරගන්න. අමා මහ නිවන පිණිස පිං රැස් කරගන්නයි ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ. ඉතින් ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ අර විදිහට රත්තරන් සළුවකින් ඊළඟ පුළුම් පටලයකින් ඒ විදිහට මොතලා මල්ල රජදරුවෝ රත්තරන් දෙනක් හදලා අර රන් දෙනේ තැම්පත් කරලා සුවඳ තෙල් පුරවලා පින්වතුනි ඒ රන් දෙනේ තැම්පත් කරලා දවස් 7ක් පූජා පැවැත්තුවා. දෙවිවරු වඳිනවා, පුදනවා, සත්කාර කරනවා. ආකාශෙන් කොච්චර මල් වැටුණාද කියනවනම් මිනිස්සෙක් හිටගත්තු දණිය දක්වා මල්වල එරෙනවා.
එදා කුසිනාරාවේ සියලුම තැන මල් වලින් වැහිලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේ ආදාහනය කරන්ට මකුට බන්ධන නම් චෛත්‍යස්ථානෙට වැඩම කරනවා. වැඩම කරනකොට එදා බුදුරජාණන් වහන්සේගේ දේහය වන්දනා කරලා මල්ලිකා දේවි ගෙදර ඇවිල්ලා. මල්ලිකා දේවිගේ ගෙදර ඉස්සරහින් මහා පෙරහැරින් බුදුරජාණන් වහන්සේගේ දේහය මකුට බන්ධනෙට වැඩම කරනකොට මල්ලිකා දේවිය ලහිලහියේ ගෙදරින් දුවගෙන ආවා. ඇවිල්ලා ඒ බන්දුල මල්ලිකාව බුදුරජාණන් වහන්සේගේ දේහය තැන්පත් රන් දෙන ළඟ වැඳ වැටුණා. රන් දෙන ළඟ වැඳ වැටිලා 50 කෝටියක් වටිනා ඒ මහා මේල පළඳනාව අර විශාකාට තිබ්බේ. ඒ මහා මේල පළඳනාව බුදුරජාණන් වහන්සේගේ රන් දෙනේ අතුරනවා. භාග්‍යතුන් වහන්සේට අවසන් පූජාව කියලා. පින්වතුනි, එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ රන් දෙනෙන් රත්තරම් පාට රැස් හිදිලා ගියා. ඒක වෙච්ච ආශ්චර්යය. ඊළඟට පින්වතුනි, දැන් රන් දෙන ගිහිලා මේ වැඩම කරලා දැන් දවස් 7කින් මේ ආදාහන උත්සවේ සඳුන් දර වලින් බුදුරජාණන් වහන්සේගේ රන් දෙන වට කළා. වට කරලා සඳුන් දර වලින් මේ වැඩ කරලා පිරිසිදු සිල් ගුණ දම් රකින්න කුල පුත්‍රයෝ 4 දෙනෙක් සුදු අතින් සැරසිලා බුදුරජාණන් වහන්සේගේ රන් දෙනට ගිනි දල්වන්න පින්වතුනි වටේ මේ බුදුගුණ සීකර කර ප්‍රදක්ෂිනා කළා. ගිනි තියෙනවා, ඒ ගින්න ඇවිලෙන්නේ නැහැ. පින්වතුනි, සුවද සඳුන් තෙල් දාලා මේ සඳුන් දරවලට මේ ගින්දර ලං කරනවා, ගිනි ඇවිලෙන්නේ නැහැ. ස්වාමීනි, ගිනි ඇවිලෙන්නේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියා හිටිනවා, පින්වත්නි, බවත් රජවරුනි, දෙවිවරුන්ගේ කැමැත්ත වෙන එකක්, ඔබගේ කැමැත්ත වෙන එකක්. ස්වාමීනි, දෙවිවරුන්ගේ කැමැත්ත මොකද්ද? මහා කස්සපයන් වහන්සේ දුප්පතුන්ගේ මුනිවරයා වඩිනවා මඟ. දුප්පතුන්ගේ මුනිවරයා වඩිනවා මේ මඟ. මහා කස්සපයන් වහන්සේ වඩින කල දෙවිවරු කැමති නැහැ මේ දේහය ආදාහනය වෙනවට. මිනිස්සු බලාගෙන ඉන්නවා යම් කෙනෙක්ගේ ආනුභාවය නිසා තථාගතයන් වහන්සේගේ දේහය නොදැවි තියෙනවා නම් අහෝ, ඒ මුනිවරයා කොයි වගේ කෙනෙක්ද? උස කෙනෙක්ද? කොයි වගේ හැඩරුව ඇති මුනිවරයෙක්ද කියලා මිනිස්සු මඟ බලාගෙන හිටියා කියනවා. එදා මහා කස්සප මහ රහතන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සමග වැඩම කරනවා. වැඩම කරනකොට පින්වතුනි, මහා කස්සප අපේ මහ රහතන් වහන්සේට පේන්නේ සඳුන් දර ගොඩක් විතරයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි එදා ඉස්සලාම දකින්නකට මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා දුටු පමණින්ම හඳුනාගත්ත ඒ ශාස්ත්‍රුන් වහන්සේ සඳුන් දර ගොඩකින් යට වෙලා. හැබැයි පින්වතුනි, අපට හිතෙන විදිහට දුක හිතෙන්නේ නැහැ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලාට හිතෙනවා මේ තථාගතයන් වහන්සේ තව වැඩ හිටියානම් කී දෙනෙකුට සෙතක්ද කියලා. එච්චර හිතෙන්නේ, දුක හිතෙන්නේ. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමන්ගේ සිරස මල් යහනක් කරලා, ඒ සිරසේ මේ දෑත් දෙක නිලුම් මලක් කරලා සිරසේ තියාගෙන පැදගුණ කරනවා 3 විටක්. උන්වහන්සේගේ ධ්‍යාන සමාපත්තියෙන් සඳුන් දර සෑයේ උන්වහන්සේ දකින්න සිරිපතුල් කොතනද තියෙන්නේ කියලා. උන්වහන්සේ සිරිපතුල් මෙතනයි කියලා සඳුන් දර සෑය ළඟට ගිහිල්ලා ඒ සිරිපතුල් තියෙන තැන සඳුන් දර ටිකට දැත් තිබ්බා. තියලා අදිස්ථාන කරනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ එදා ලුම්බිනි සල් වන උද්‍යානයේදී මහා මායාව මව් කුසින් ඉස්සෙල්ලම බිහි වුණේ දහසක් අර ඇති චක්‍ර ලක්ෂණෙන් සමන්විත සමලෙස පොළොවෙහි පිහිටන සුන්දර සිරිපා කමල. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඒ සිරිපා කමල මට අවසාන වතාවට වඳින්න ඇත්තන්. ස්වාමීනි, ඔබ වහන්සේ ඉස්සලාම දුටුව දවසේ මන් දුවගෙන ඇවිල්ලා ඉඹ ඉඹ වැන්දේ ඔබ වහන්සේගේ සිරිපා කමල මට ආයෙ දකින්න ඇත්තන්. ස්වාමීනි, ඔබ වහන්සේ මහ පොළොවේ ගමන් කරනකොට පොළොවේ වල ගොඩලි තැන් වල තියෙන තැන් උස්සෙනවා, උස් තැන් පහත් වෙනවා. මහ පොළොව සනස සනස වැඩිය ඔය සිරිපා සඟල මට වඳින්න ඇත්තන්.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර තුම්බිය දුරු කරන දවසේ ඔබ වහන්සේ විශාලා මහනුවරට සිරිපා තබනකොට පොකුරු වැසි වැස්සා. ඒ උතුම් සිරිපා කමල මට වඳින්න ඇත්තන් පටාචාරාවන් සසරින් එතර කළ අඟුලි මාලයන් දමනය කළ සුනීතයන් මුනිවරයන් කළ අපි සසරින් එතල කළ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ චාරිකාවේ වැඩිය සිරිපා සංගල මට වඳින්න ඇත්තන් නර්මදාවේ ඒ වගේම සත්‍යබද්ධ පර්වතේ ලංකාවේ සමනලගිරි පර්වතේ නිල්වම් මාණික්කයේ රැස් විහිදුවා විහිදුවා වැඩ සිටින ඔබ වහන්සේගේ සිරිපා සංගල මට වඳින්න ඇත්තන් ඊළඟට මහා පොළවේ තබන තබන පියවරක පින්වතුනි මේ මහී කාන්තාව කැමති නැහැ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තිබ්බොත් තව කෙනෙකුට පෑගෙනවද බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියලා ඊළඟ සිරිපතුල තියෙන උඩ මේ සිරිපතුල මැකිලා යනවා මහ පොළොවේ ස්වාමීනි ඒ සිරිපා සංගල මට වඳින්න ඇත්තන් හරි පුදුමයි ස්වාමීනි මේ හැම රහතන් වහන්සේ නමක්ම ඔබ වහන්සේගේ සිරිපා සංගල දෑතින් ස්පර්ශ කළ වැන්දා ඒ සිරිපා සංගල මේ මහා කස්සපයන්ට අවසාන අවතාවට වඳින්න ඇත්තන් කියලා කියනකොට පින්වතුනි 500ක් සලු මෑත් වෙලා 500ක් පුළුම් පටල මෑත් වෙලා රන් දෙනේ දෙබෑ වෙලා සඳුන් දැර මෑත් වෙලා දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සමන්විත රෝස පාට සුන්දර සිරිපා සංගල සඳුන් දැරසැයි මතුණා දුම ආශ්චර්ය මහා කස්සප මහ රහතන් වහන්සේ හිම පුදුම කෙනෙක් පින්වතුනේ සිරිපා සංගල රන් දෙනේ මෑත් වෙලා පිහිටියේ අපේ මහා කස්සප මහ රහතන් වහන්සේගේ නළල් තලයේ දෙවියෝ සාදුකාර පවත්වනවා රහතන් වහන්සේලා සාදුකාර පවත්වනවා පින්වතුනේ කෙලෙස් ප්‍රහාණය නොකළ සියලු දෙනාගේම net වලින් කඳුළු වැටෙනවා අහෝ මේ සිරිපා සංගල ආයේ දකින්න නැණේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා සිරිපා සංගල ස්පර්ශ කර කර වන්දනා කළා. සිරිපා සංගල පිහිටලා තියෙන මහා කස්සප මහ රහතන් වහන්සේගේ නළල් තලයේ. සියලු ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සංගල වන්දනා කළාට පස්සේ ආයේ සිරිපා සංගල රන් දෙනට ඇතුල් වුණා. අර සලු තිබ්බ විදියටම පැහැුණා. දර තිබ්බ විදියටම පැහැුණා. කවුරුවත් දවන්නේ නැතුව ඒ සඳුන් දරසැයි බීම දැවුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ දැවෙනකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා නළල් තලයේ බිඳින්න එපා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඔන්න දැන් අහගන්න ඕනේ දැන් තමයි ධාතුන් වහන්සේලා බෙදෙන විදිය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නළල් තලයේ බිඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා ලලාට ධාතුව. අකු ධාතුන් වහන්සේලා දෙනම බිඳින්න එපා කියලා අදිෂ්ඨාන කළා. කුමක්ද අකු ධාතුන් වහන්සේලා කියන්නේ? මේන මෙතන තියෙනවා මේ අකු ධාතුන් වහන්සේලා අකු අකු ඇටේ ඒ අකු ධාතුන් වහන්සේලා දෙනව බිඳින්නේ නැහැ ඊළඟට සතර දළදා වහන්සේලා 45 වසක් පුරා දේශනා කොට වදාළ මේ මේ තියෙන දළදා වහන්සේ මේ දළදා වහන්සේ හරිය ආනුභාව සම්පන්න දළදා වහන්සේ නම ඒකෙම තව වෙන එකක් ඇති බලන්න ඒ තව දළදා වහන්සේ තනියි අහෝ 45 වසක් මේ බලන්න මේ තමයි ඇත්තම දළදා වහන්සේ මේ දළදා වහන්සේ කොපුවකට දාලා නැහැ ඔය ඔය තමයි ඉරිදීෙන් බිඳෙන්නේ නැතුව ආනුභාවයේ පතුරවමින් දළදා මාලිගාවේ වැඩ ඉන්න 1900 දළදා කරඬුව එළියට ගත්ත වෙලාවේ අහම්බෙන් මේ ගත්ත ඡායාරූපයක් මේ දළදා වහන්සේලා හතර නම බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලෙන් විහිදුන 84,000 ධර්මස්කන්ධයේ ස්පර්ශ කළ දළදා වහන්සේ නෙමේ. ඒ දළදා වහන්සේලා හතර නම බිඳින්න එපා කියලා අදිස්ථාන කළා. දැන් ධාතුන් වහන්සේලා කී නමක්ද? ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම 3 සතර දළදා වහන්සේලායි 7 බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානයෙන් බිඳින්නේ ඒ ධාතුන් වහන්සේලාට කියනවා අසම්බින්න ධාතුන් වහන්සේලා කියලා. පැහැදිලිනේ පින්වතුනි දැන් ඉතින් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය එහෙමනේ
දැන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි චූටි දැන් මුල ඉඳලම බෙදීගෙන යන ධාතුන් වහන්සේලා. ශරීරයේ මස්, නහර, ඊළඟට සම, ඒ සියල්ලම දැවිලා යනවා. දැවිලා ගිහිල්ලා බිඳි බිඳි යනවා. අභයන්ට ප්‍රමාණයට ධාතුන් වහන්සේලා බිඳෙනවා. ඒ ධාතුන් වහන්සේලා සුදුම සුදු පාටයි. නැලි හයකට බෙදෙනවා. ඊළඟට තව ධාතුන් වහන්සේලා බිඳෙනවා කඩසහල් ප්‍රමාණයට මුතු පාටයි. නැලි පහක් බෙදුණා. තව ධාතුන් වහන්සේලා බෙදෙනවා මොම් පියලි ප්‍රමාණයට රත්තරම් පාටයි. නැලි පහක් බෙදුණා. මෙහෙම බෙදි බෙදි ධාතු බෙදෙන හැටි අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වන සරබූ මහරහතන් වහන්සේ දිවසින් බලාගෙන ඉන්නවා. දැන් රන් දෙන ඇතුලේ දැවෙන හැටි සරබු මහරහතන් වහන්සේ දිවසින් බලාගෙන ඉන්නවා. බෙදි 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 යනවා. ග්‍රීවස්ත දා දැන් බෙදි බෙදි එනකොට මේ ග්‍රීවස්ත ධාතුන් වහන්සේ, ඒ කියන්නේ පින්වතුනි මේ කොන්දේ මේ 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 හිස්ම හිස් කටුවට සම්බන්ධ වෙන කලින් තියෙන කසේරුකා යට හත තමයි ග්‍රීවා ධාතුව කියන්නේ. මෙහෙම බෙදි බෙදි එනකොට අර මේ මේ වන්දනා කරගෙන හිටපු සරබු මහරහතන් වහන්සේ ගිනිජාලාව මැදට ගියා නිරදී. ගිනි ජාලාව දෙබෑ කරගෙන රන්දෙන ඇතුට ගිහිල්ලා රන්දෙනෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ අතින් ගත්තා. ඇරන් ඒ මොහොතේම ආකාශයට පැන නැගිලා රහතන් වහන්සේලා සමග මයිංගණයට වැඩම කරනවා. පින්වතුනි, ලංකා ධරණිතලයේ කොයිතරම් සුන්දරයිද ධාතුන් වහන්සේලා බෙදෙනකොට, ඒ ධාතුන් වහන්සේලා බෙදෙන්නත් කලින් ධාතුන් වහන්සේ නමක් ලංකාවට වඩම්මනවා කියන්නේ. මයිංගණයේ මහා සෑයේ සත්‍රියන් නිල්වන් මාණික්‍යමය සෑය උස්සලා කේස ධාතුන් වහන්සේලා ළඟ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා නිල් පාට සෑය තියලා ආය දොළොස් ප්‍රියන් මහා සෑයක් මවලා ඒෂණයෙම ආය සඳුන්දර සෑය ළඟට යනවා. කවුරුත් දන්නේ නැහැ. කේම මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. මේ සරබු මහරහතන් වහන්සේ වැඩි යන්නේ මේ ගින්දර මැදට. උන්වහන්සේ දිවසින් බැලුවා. අහෝ, ධාතුන් වහන්සේලා බෙදෙනවා. බෙදෙනකොට දැක්ක දන්ත ධාතුන් වහන්සේලා දැන් ඒ හරියෙන් බෙදීගෙන යනවා. දැන් ඉතින් ධාතු බෙදලා ඉවරයි. ඒ අතර බැබලි බැබලි වන් දළදා වහන්සේ තියෙනවා. කේම මහරහතන් වහන්සේත් ඉරිදීෙන් වැඩිය ගින්දි ජාලාව මැදින් රන් දෙනට වැඩලා ඒ ශ්‍රීමත් වන් දළදා වහන්සේ ගිනි ජාලාව මැදින් අතර ගන්නවා. පින්වතුනි, මේ වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යයක්ද! ගින්නේ පහස නොලබා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ නොබෙදුන ගිනි ජාලාව මැදින් අපේ කේම මහරහතන් වහන්සේ ශ්‍රීහස්තින් ගත්ත දන්ත ධාතුන් වහන්සේ මේ වැඩේ ඉන්නේ. දළදා මාලිගාවේ වැඩේ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ. මේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අපි කතා කරමු. මේ වැඩේ ඉන්නේ සුළුපාට ධාතුන් වහන්සේ නමක් නෙවෙයි. ඊට පස්සේ දැන් ඔන්න ධාතුන් වහන්සේලා බෙදුනා. අනිත් ආශ්චර්ය තමයි දැන් මේ ඇත්තන මතකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් මේ ශ්‍රී දේහයේ වෙළුවේ රත්තරන් සලුවකින් ඊළඟට පුළුම් පටලයකින් ආයරන් සලුවකින් ආය පුළුම් පටලයකින් පින්වතුනි ඉස්සලාම වෙලපු රන් සලුවක් තිබ්බද ඒ සලුව දැවුන්නේ නැහැ. ඒ විදිහෙම තියෙනවා. අවසානෙට ඔතපු යන් රත්තරන් සලුවක් තියෙනවද ඒ සලුව දැවුනෙත් නැහැ. ඇතුලේ 498ක් රන් සලු 500ක් කුළුම් පටල දැවුණා. ආනුභවයක් නෙවෙයිද? පින්වතුනි, රන් දෙනේ දාන් බුදුරජාණන් වහන්සේගේ දේහය ඊළඟට රන් දෙන දැවෙන්නේ නැහැ. රත්තරම් පටි අල්ලා තියෙන සඳුන් ලීයෙන් කරපු රන් දෙන දැවෙන්නේ නැහැ. සඳුන් දර ඔක්කොම දැවිලා රන් දෙන ඉතුරු වෙලා අර අලුට ගෙහෙන් බිමට වැටුණා. ආකාශයෙන් පින්වතුනි ආකාශයෙන් වතුර එනවා. ගස්වල අතුවලින් වතුර විදිනවා. රජවරු සුවඳ පැන් සඳුන් දර සෑයට ඉස්සා ගින්න නිවුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අජාසත් රජුරවන්ට දැනගන්න ලැබුණා. අජාසත් රජතුමා කොයිතරම් සාදරයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාද වෙලා හිටියද කියනවා නම් පණිවිඩය කියන්නේ කොහොමද කියලා අමාත්‍යවරු මේ එලිඟි තෙල් ආදී බෙහෙත් තෙල් පුරවපු මේ
බෙහෙත් ඔරු හතක් ළඟ තියලා තමයි කිව්වේ ස්වාමීනි මේ පණිවිඩයක් කියන්න තියෙන ඔබ වහන්සේට පොඩි අසනීපයක් තියෙනවා අප කෙරෙහි අනුකම්පාවෙන් විශ්වාසයෙන් ඔබ වහන්සේ මේ බෙහෙත් වලට බහින්න කියලා කිව්වා. ඉතින් අජාසත් රජුළු බෙහෙත් වලට බැස්සා. මොකද්ද ඇමතිවරුනි පණිවිඩේ? ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවා. කියනකොටම කලන්තය දෙල වැටුණා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා අහනකොට කලන්ති හැදිලා වැටෙන සද්ධාාවක් අපිට තියෙනවද? අජාසත් රජුරණ තිබ්බා. නොමග ගියේ දේවදත්ත නිසා. නමුත් ඒ තාත්තා මරපු කර්මය ප්‍රබලයි. මාර්ගඵල ලබන්නේ නැහැ. ඉච්ඡර සද්ධාවක් තිබිලත් ඒ පිනේ යට ගිහිලා තාත්තා මරපු කර්මෙන් දැන් නිරේ. නමුත් ශ්‍රද්ධාව. ඊට පස්සේ දැන් ඔන ටික වෙලාවක් ගියා රන්දෙනින් ඇස් ඇරියා. මේ අර සඳුන් තෙල් වලින් ඇස් ඇරියා. ඇමතිවරුනි මොකද්ද කිව්වේ? නෑ ස්වාමීනි මේ ඊළඟ මේ තෙල් ටිකට බහින්න ඊළඟ තෙල් ටිකට බෑ. ඇමතිවරුනි මොකද්ද කිව්වේ ඔබ? ස්වාමීනි තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවා. ආයෙ කලන්තය දෙල වැටුණා. හත්වෙනි තෙල් දෝලාවෙන් තමයි නැගිට්ටේ. අඬ අඬා පත්තිරුවක් ලියනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පෑවනම් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔක්කොම මට ඕන. මගේ ශාස්ත්‍රුන් වහන්සේ. පණිවිඩයක් යවනවා. යවලා කල්පනා කරනවා ඕක දුන්නේ නැත්තම් ධාතුන් වහන්සේලා චතුරංගනී සේනාව ලැහැත්ති කරන්න කියලා සන්නස ඉස්සල්ල යවලා යුද්ධෙට යනවා පිටිපස්සෙන්. පින්වතුනි ඔය විදිහටම විශාලා මහනුවර ලිච්ඡවීන් කිඹුල්වත් ඒ සාක්‍යයන් කියන අපේ ඉන්නේ නේද අයියා? අපේ සාක්‍ය කෙනෙක් නෙව තථාගතයන් වහන්සේ අපිට ධාතුන් වහන්සේලා වරුම කියලා ධාතුන් වහන්සේලා බැහැ දකින්න යනවා. ඊළඟට අල්ලකප්ප රට බුලි රජුරෝ යනවා. ඊළඟට රාමගාලේ ගාමේ කෝලිය රජුරෝ යනවා. වේට දීපේ නගරාධිපති කෙනෙක් පාලනය කළේ නගරාධිපතිතුමා යනවා. ඊළඟට පාවානුවර මල්ල රජදරුවෝ යනවා. මේ විදිහට රටවල් අටකින් පින්වතුනි මේ කුසිනාරා නුවර වට කළා. දැන් මල්ල රජදරුවා අඬලා වැළපිලා අර ධාතුන් වහන්සේලා තවම රන් දෙන විවෘත කළා නෑ. අඬනවා වැළපෙනවා මේ ඊළඟට පූජෝපහාර පවත්වනවා. එහෙම තියෙද්දී රටවල් අටකින් සන්නස් වෙනවා. එක්කෝ ධාතුන් වහන්සේලා නැත්තම් යුද්ධෙ. කුසිනාරා නුවර මල්ල රජදරුවෝ කියුවා භාග්‍යවතුන් වහන්සේට පිරිනවම් පාන්න මේ රටට වඩින්න කියලා අපි ආරාධනා කළේ නැහැ. අපි කෙරෙහි විශ්වාසයෙන් උන්වහන්සේ වැඩම කළේ. අපි ළඟට ඇවිල්ලා පිරිනවම් පාපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔහෙලට දෙන්න අපි මොඩයොද? මෙයාලා දැන් එකිනෙකා කියනවා ඔහෙලගේ කඩු විතරක් නෙවෙයි දිලිසෙන්නේ. අපේ කඩුත් හොඳට මෝහත් තියෙනවා. ඔහෙලා විතරයි නෙවෙයි හොඳට කාලබීල හැදුනේ. අපිත් කාලබීල හැදුනා. ඔහෙලට විතරක් නෙවෙයි අම්මලා කිරි දුන්නේ. අපේ අම්මලත් කිරි දුන්නේ. එළ කිරි නෙවෙයි. කියලා මේ දෙගොල්ලර වහසි බස් යුද්ධයේදී එහෙමනේ තියෙන්නේ. යුද්ධයේදී කරන්න පින්වතුනේ ඉස්සර මේ සම්මුඛව යුද්ධ කරනකොට තරහ ගස්වනවා එක එක ඒවා කියලා. මෙහෙම දැන් යුද්ධ කරන්න පටන් දැන් ඔක්කොම කලකෝලාහලයයි දැන් කුසිනාරාව. හැබැයි යුද්ධයක් ඇති වුණා නම් කවුද දිනන්නේ? කුසිනාරාවේ මල්ල රජදරුවන් දිනනවා. ඇයි? සියලු දෙවිවරු කාගේ පැත්තේද? කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ පැත්තේ. මොකද සියලු ආදාහන කටයුතු කළේ කවුද? කුසිනාරාවේ මල්ල රජදරුවෝ. ඊට පස්සේ මෙතන හිටියා ඔය හැම ගුරු මේ රජ කෙනෙකුට මුගන්නපු ගුරුවරයෙක් හිටියා තක්ෂලාවේ. ද්‍රෝණ බමුණා කියලා. ද්‍රෝණ බමුණා කල්පනා කළා දෙයියනේ දැන් යුද්ධයක් ඇති වුණොත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයේ පිණිස ධර්මයේ දේශනා කරන කෙනෙක් නෙවෙයිනේ. මේ නිසා මේ අය ආස්වාසන්න ඕන කියලා මෙයා වහලයක් උඩට නැංගා. වහලයක් උඩට නැඟලා කෑ ගහන්න එපා මෙන්න මේකයි මේකයි කියලා කියනවා එක්කෙනෙකුටවත් නෙවෙයි ඇහෙන්නේ. ගාථා 250ක් කිව්වා. අකුරු 8000ක් බණවරක් කිව්වා. එක්කෙනෙකුටවත් ඇහෙන්නේ නැහැ. තව ගාථා 250කින් කියනවා කෑ ගහන්න එපා කියලා කියනවා එක්කෙනෙකුටවත් ඇහෙන්නේ නැහැ.
ඒ කෑ ගහපු කෑ ගැහිල්ලට කියනවා දෝන ගර්ජනාව කියලා. අවසාන අකුර කියනකොට එක්කෙනෙකුට ඇහුණා. ඒකිනකෝ මෙහෙම පොඩ්ඩක් ගේන අපේ ගුරුවරයාගේ හඬ ඇහෙනවා. දැන් ඔන්න අර මෙහෙම 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 පොඩ්ඩක් කතාව ගිහිල්ලා ඔන්න නිහඬ වුණා. නිහඬ වුණාම දැන් අර ආයේ දේශනා තුන්වෙනි බණවර පටන් ගන්නවා. එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ ශාන්තිවාදී. යුද්ධේ පිණිස දහම් දෙසන්නේ උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. උන්වහන්සේ අන් අයගේ සැප කැමැති. භාග්‍යවතුන් වහන්සේ රාග විරාගයේ පිණිස, මද නිබන්ධනයේ පිණිස, ද්වේෂයේ දුරුකිරීම පිණිස දහම් දෙසද්දී අපි ඇයි කා කොටා ගන්නේ? ඒ නිසා අපි සියලු දෙනාම මේ ධාතුන් වහන්සේලා ඔය රජවරු අට දෙනා කොටස් අටකට බෙදා ගන්න. සතුටු වුණ රජවරු. රජවරු කිව්වා එහෙනම් ඔබතුමාම ද්‍රෝණ අටකට බෙදලා දෙන්න. මේ අටකට බෙදලා දෙන්න කිව්වා. ඒ කාලේ ද්‍රෝණ කියලා තිබ්බේ අපි අර මනින ක්‍රමයක් ඈ. හරියටම ද්‍රෝණ කියන්නේ මොකද්ද කියලා පින්වතුනි තේරෙන්නේ නැහැ. ඒ කාලේ මනින ක්‍රමයක්. ඊට පස්සේ ඔන්න දැන් රජවරු අට දෙනයි ද්‍රෝණ බමුණයි ගියා. ගිහිල්ලා මේ රන් දෙන විවෘත කළා. රන් දෙන විවෘත කරනකොට පින්වතුනි රත්තරම් පාට සළුවක් තියෙනවා. රත්තරම් පාට සළුව විවෘත කළා. ආයෙත් රත්තරම් පාට සළුවක් තියෙනවා. ඒ රත්තරම් පාට සළුවත් විවෘත කළා. පින්වතුනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබලි බැබලි වැඩ සිටිය. දුටු දුටුවන්ගේ net සිත් පිනවන, බැලූ බැල්මෙන් අන් අය සනසවන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මාවතක වඩිනකොට සියලු දෙනාගේ ඇස් උන්වහන්සේ දෙසට හැරෙනවා කියනවා නිකම්ම. එහෙම හැරෙන්නේ අහසේ තරුපරයල ඇස් දන් දීලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දහන් දෙසනකොට එක්කෙනෙකුටවත් හිතෙන්නේ නැහැ ඇහැ අනිත් පැත්තට ගන්න. සියලු දෙනා ගල් ගැසිලා වගේ බලාගෙන ඉන්නේ. පින්වතුනි ඒ සෝභමාන වූ දෙවියන් අතර බබලන, බඹුන් අතර බබලන අපගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දැන් නැහැ. දැන් එතන වැඩ ඉන්නේ ධාතුන් වහන්සේලා. පින්වතුනි මේ අවස්ථාව අපිට තේරෙන්නේ අර යුද්ධ කරන්න ආපු රජවරු බුදුරජාණන් වහන්සේ වෙනුවට ධාතුන් වහන්සේලා විතරක් තියෙනකොට එහෙම්ම අඬන්න පටන් ගත්තා. රන් දෙන අල්ලගෙන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කවද්ද ඔබ වහන්සේ දකින්නේ කියලා රන් දෙන අල්ලගෙන අඬනවා. අඬන ගමන් අන්න ද්‍රෝණ වමුණ කල්පනා කළා මුන් ඔක්කොම අඬනවා. අර ධාතුන් වහන්සේලා අතර ලස්සනට බැබලි බැබලි තියෙනවා. මේ මහිත ද්‍රෝණ බමුණ හින්දාදී බුදුරජාණන් වහන්සේගේ සිරස තිබ්බ පැත්තේ. සිරස තිබ්බ පැත්තේ. ඊට පස්සේ මෙයා අර රජවරු අඬන අතරේ දකුණු දළදා වහන්සේ හිමේ දැන් අර අය කොයි තරම් අඬන ඇතිද කියලා හිතන්නකෝ. දකුණු දළදා වහන්සේ අරන් ජටාවේ ගහගත්තා. ඊට පස්සේ දැන් නිහඬව බලාගෙන ඉනවා. තව අඬනවා. ඊට පස්සේ මොකද අනිත් දළදා වහන්සේ අරන් ඉනේ ගහගත්තා. ඊට පස්සේ නිහඬව හිටියා. තව අඬනවා. ඊට පස්සේ අනිත් දළදා වහන්සේ අරන් බිමට දැම්මා. බිමට දාලා මල් ටිකක් දාලා කකුලෙන් වහගත්තා. බැලුවා තව අඬනවා. හැබැයි එක දළදා වහන්සේ නමක් නැහැ. ඇයි? කේම මහරහතන් වහන්සේ ගත්තනේ සඳුන් දැරසෑයෙම. නැත්නම් එකක් ගන්නවා. ඊට පස්සේ දැන් අන්න දැන් ධාතුන් වහන්සේලා බෙදෙනවා. බෙදෙනකොට සක්‍ර දෙවි අහසේ ඉඳලා ධාතුන් වහන්සේලා දිහා බලනකොට සතර දළදා වහන්සේ නැහැනේ. රජුරු මේ සක්‍ර දෙවියා බලනකොට ද්‍රෝණ බමුණාගේ සිරසෙන් රැස් විහිදෙනවා. බලනකොට දන්ත ධාතුන් වහන්සේ බැලුවා දිවසින් මෙයාට පුළුවන්ද? අනේ මෙයාට පුළුවන් හරියක් නැහැ. ද්‍රෝණ බමුණට නොදැනෙන්න සිවුම් අතක් මවලා දන්ත ධාතුන් වහන්සේ ඒෂණේ මරන් රන් කරඬුවක තියාගෙන මැණික් වලින් වට කළා මේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා සෑයක් උස්සනවා. මොන සෑයද? සිළුමිණි සෑය. සිළුමිණි සෑය ඔසවලා අර බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා තියෙන තැනම දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. තැන්පත් කරලා ආය වන්දනමාන කරලා ඒ ශෙනෙහිම ආයෙනවා මේ ධාතුන් වහන්සේලා බෙදෙන තැනට. පින්වතුනි සසරේ පෙරුම් පුරාගෙන දන්ත ධාතුන් වහන්සේ නමක් ස්පර්ශ කරන්න පිනක් තිබ මිනිස්සෙක් හිටියා පිටිපස්සේ.
ඒ මනුස්සයා මේ ධාතුන් වහන්සේලා බෙදෙන දිහා බලාගෙන ඉන්නකොට ඒ මනුස්සයාට පේනවා ද්‍රෝණ බබණන් ඉනෙන් රැස් වේදෙනවා. ඊට පස්සේ දැන් රජවරු ඔක්කොම රන් දෙනවට මිසක ද්‍රෝණ බබණන් පිටිපස්ස මේ මනුස්සයා පිටිපස්සෙන් ඉමේටි ගිහිල්ලා අත දාලා අර ධාතුන් වහන්සේ ගත්තා. ඒ මනුස්සයාගේ පිම් බලයට ද්‍රෝණ බබණන්ගේ ඉනට අත දානවා ද්‍රෝණ බබණන්ට දැනෙන්නේ නැහැ. පිම් බලයට ඒ මේ ධාතුන් වහන්සේ ඒ මනුස්සයා මේ පින්වන්ත මනුස්සයා අරන් ගිහලා ගන්ධාරී රජුරවන්ට දෙනවා. ගන්ධාරී රජුරෝ බොහෝම හරසරින් ඒ ධාතුන් වහන්සේ පුදනවා. මේ වෙනකොට ඒ ධාතුන් වහන්සේ අතුරුදහන් වෙලා තියෙනවා. ගන්ධාරී වැඩ සිටින ධාතුන් වහන්සේ. ඊළඟට ජයසේන නාගරාජය ආවා. ඇවිල්ලා දැන් නාගරාජවරුත් ඉන්නවනේ වටේ. අනේ බලාගෙන හිටියා. පොළොවෙන් වැස්සේ දෙනවා. බැලුවා මල් ටිකක් අස්සේ ධාතුන් වහන්සේ නමක් පොළොවේ දන්ත ධාතුන් වහන්සේ පොළොව ඇතුලින් කිඳා බැහැගෙන ඇවිල්ලා දන්ත ධාතුන් වහන්සේ අරන් නාග ලෝකෙට ගියා. ඒ දන්ත ධාතුන් වහන්සේ තමයි වැඩ ඉන්නේ කොහෙද දැන්? කොහෙද? සෝමාවතී. ඒ ජයසේන නාරජුන් එක්ක හිතවත් වුණා මහින්ද කියලා රහතන් වහන්සේ නම. ඒ මහින්ද රහතන් වහන්සේ ඒ දන්ත ධාතුන් වහන්සේ මේ සුහඳවම ඉල්ලගෙන සෝමාවතී වැඩ ඉන්නවා දැන්. දැන් ගිහිල්ලා ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වඩම්මගෙන ගිහිල්ලා මඟදී අජාසත් රජුරෝ සෑයක් හදනවා. විශාලා මහනුවර ලිච්ඡවින් සෑයක් හදනවා. කිඹුල්වත සාක්කියන් සෑයක් හදනවා. අල්ල කප්ප රට බුලී සෑයක් හදනවා. රාමගාමේ කෝලිය රජු සෑයක් හදනවා. ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලා වේදදීපේ නගරාධිපතිතුමා ද්‍රෝණයක් ධාතු තැන්පත් කළ සෑයක් හදනවා. පාවානුවර මල්ල රජදරුවෝ සෑයක් හදනවා ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලා. මහා කශ්‍යප මහරහතන් වහන්සේ මල්ල රජදරුවන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගොඩේ ලලාට ධාතුන් වහන්සේ තියෙනවා දැක්කා. දැකලා කියනවා රජතුමනි, ලංකාවට භාග්‍යතුන් වහන්සේ වැඩපු වෙලාවේ සේරුවිල විල්තර කාවන්තිස්ස නිරිඳුන් සෑයක් හදනවා ලලාට ධාතුන් වහන්සේ නිදන් කරලා කියලා සපු මල් මිටක් විහිරෙව්වා. රජතුමනි කැමති නම් ඔය ලලාට ධාතුන් වහන්සේ අපි රැක ගන්න කැමතියි කිව්වා. ස්වාමීනි පිළිගන්නා සේක්වා. මල්ල රජදරුවන්ගේ ද්‍රෝණයක් ධාතු ගොඩෙන් මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ අතට ලලාට ධාතුන් වහන්සේ ලැබුණා. තව සිද්ධියක් තියෙනවා. ඔය අතට දැන් ධාතු බෙදලා ඉවරුණාට පස්සේ ද්‍රෝණ බමුණ ඔළුව කහන විදිහට එමේට බැලුවා. නෑ ධාතුන් වහන්සේ නෑ. හිමීට මේ සලුව හදාගන්න විදිහට ඉන බැලුවා. අනේ නෑ. බිම් බලාගෙන හිමීට කකුල් දෙකෙන් මල් එහෙම කළා ධාතුන් වහන්සේ නෑ. කියන්න විදිහකුත් නෑ. ද්‍රෝණ බමුණ කල්පනා කළා අනේ මටත් වැඩිය හොරෙක් ඉතින් කවුරු හරි කියලා මේ ගෑවිලා සද්දයක් නැතුව නිහඬව ඉන්නවා. නිහඬව ඉඳලා අවසානේ කියනවා රජවරුනි මටත් මාත් කැමති බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඒ නිසා මේ ධාතු බෙදපු වාජනේවත් මට දෙන්න කිව්වා. රන් තලිය මේ ද්‍රෝණ බමුණට ලැබුණා. තූප තුඹ ස්තූපේ කියලා ද්‍රෝණ බමුණ සෑයක් හැදුවා. ඊළඟට මෞර්ය රජදරුවෝ ආවා. දැන් ඒ වෙනකොට ධාතු බෙදලා ඔක්කොම ඉවරයි. දැන් ආයෙ යුද්ධ කරන්න බෑ, මොකක්වත් බෑ. ඉන්න රජවරු කිව්වා දැන් ඉතින් කරන්න දෙන්නේ අපේ ධාතුන් වහන්සේලා නම් අපි දෙන්නේ. ඒ කාලෙත් අද කාලේ වගේ හරි ලෝභයි නේ ධාතුන් වහන්සේලාට. දෙන්නේ නෑ. කිව්වා ඔන්න අපි නම් දෙන්නේ නෑ. මෙන්න භාග්‍යවතුන් වහන්සේ ආදාහනය කරපු තැන අඟුරු තියෙනවා, ඒව අරන් යන්න කියලා. පින්වතුනි අඟුරු අරන් ගිහිල්ලා ස්තූපයක් හැදුවා අංගාර සෑය කියලා. ඒ වෙනකොට දඹදිව සෑයවල් 10ක් හැදුණා. කොහොමද 10ක් හැදුනේ? ද්‍රෝණ 8ක් ධාතු තැම්පක් කළා, රජවරු 8 දෙනා සෑයවල් 8ක් හැදුවා. ඊළඟට ධාතු බෙදපු මේ තැටිය තැම්පත් කරලා තුඹ ස්තූපයේ ද්‍රෝණ බමුණ හැදුවා. ඊළඟට මෞර්ය රජදරුවෝ අඟුරු තැම්පත් කළ අංගාර ස්තූපය හැදුවා. තව අසිරිමත් සිද්ධියක් ඔය අතර සිද්ධ වෙනවා. දැන් මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු දවසක් කන්දක් නැගින්න බුදුරජාණන් වහන්සේ සැරලිටියක් පාවිච්චි කළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පොරවපු එක සිවුරකුයි පාත්‍රයයි මතුරා කියන නගරයට අරන් ගියා රජවරු.
ඊළඟ බුදුරජාණන් වහන්සේ දවසක් සිවුර මහලා ඉදිකට දාලා තිබ්බ පොඩි භාජනයකට. ඒකට කියනවා මේ සුචිගරය කියලා. ඒ ඉදිකටු සුචිය අරන් ගියා ඉන්ද්‍රපුර මිනිසු. ඊළඟ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු අඳනය කුස නගරේ රජතුමා අරන් ගියා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දවසක් සැතපෙනකොට ඒ භාග්‍යතුන් වහන්සේ සැතපුන තැනට අතුරුව වස්ත්‍රය. ඒකට කියනවා පච්චත්තරණේ කියලා. ඒ අතුරපු වස්ත්‍රය කිඹුල් වතේ රජුරු අරන් ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් පෑන් වළඳාන්නට පෑම් පෙරපු මේ පෙරහංකඩ තියෙනවානේ පෙරහංකඩ අරන් ගියා පාටලි පුත්‍රයේ මිනිසු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් පෑම් පාසු වෙනකොට ඇඳපු අඳනකඩේ ඒකට කියනවා ජලසාතිකාව කියලා චම්පා නුවර අර මිනිසු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නවා. මේ ජලසාතිකාව ගැන මම කියන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්නකොට වැස්ස නැහැ. බොහෝ කාලයක් වැස්ස නැහැ. බුදුරජාණන් වහන්සේගේ කුටියට සැවැත් නුවර කුටියට පිටිපස්සෙන් පොකුණක් තියෙනවා. අදටත් තියෙනවා මේ පොකුණ. පොකුණේ මාළුව ගොඩාක් වතුර හිඳිලා හිඳිලා එහි පයින්නවා මේ පයින්නවා. බුදුරජාණන් වහන්සේට හිතුණා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැන සත්තු ඇයි මෙච්චර දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්ද ජලසාටිකාව ගන්න පැම් පහසු වෙන්න ඕන. ස්වාමීනි ගොඩාක් ඈතට වඩින්න එපෑ ඈ. ආනන්ද ඈතට වඩින්න ඕනේ නැහැ ජලසාටිකාව දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේදීම සිවුර මෑත් කරලා ජලසාටිකාව ඇඳ ගන්නවා. ඇඳගෙන පිටිපස්සේ හිඳුන පොකුණෙන් පැම් පහසු වෙන්න ඕන කියන සිතිවිල්ලෙන් ගන්ධ කුටියෙන් ඉදිරියට සිරිපා කමල තබන කුටුම අහසේ වලාකුළු පිරුණා. බුදුරජාණන් වහන්සේ තබන පියවරක් පියවරක් පාසා ආකාශය විදුලි කොටනවා. බුදුරජාණන් වහන්සේ පොකුණට ලං වෙන මහා වරුස ඇද හැලෙනවා. බුදුරජාණන් වහන්සේ පොකුණ ළඟට ගිහිල්ලා උඩම පියගැට පෙළෙන් තමයි පැම් පහසු වුනේ. පොකුණ පිරිලා ගියා ඒ මොහොතේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ පාරුපණය කරපු ජලසාටිකාව චම්පානුවර තැන්පත් වෙලා තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දවසක් හිසට බෙහෙතක් කරද්දී කොමන හරි කාරණාවක හිසට රෙදි කෑල්ලක් පාවිච්චි කළා. ඒ හිසට දාගත් වෙලුම තාවතින්ස දෙවියෝ අරන් ගිල වන්දනා කරනවා. භාග්‍යතුන් වහන්සේ පරිභෝග කරපු දේ කොයිතරම් පූජනීයයිද? කොයිතරම් පූජනීයයිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් භවනා කරන්නට දාගත් මේ බිමට ඇතුරුව මේ පත්කඩය පින්වතුනි අවන්තියේ තැන්පත් වෙලා තියෙනවා. ඊළඟට පින්වතුනි මේ අසුනකට දාලා තිබ්බ ඇතිලිල්ලක් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කුරු රටේ තැන්පත්ව තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ගින්දර උපදවන්ත ලීයක් කරන් මේ ලීගාන දණ්ඩක පිරිමැන්දා. ඒ ලීගාන දණ්ඩ මිතිලාවේ සෑයක තැන්පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු පෙරහනක් විදේහයේ තැන්පත් වෙලා තියෙනවා. නොයෙක් පිරිකර නොයෙක් තැන්වල තැන්පත් තියෙනවා. ඇයි පින්වතුනේ කැලණියේ ගඟෙන් පැම් පහසු වෙන්න භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කළ අඳනේ කොහෙද දැන් තියෙන්නේ? ඒ ගොඩ කැලණියේ පුංචි සෑය තියෙන්නේ. කිසිර මේවන් සෑය කියලා මම හිතේ සෑයට කියන්නේ. ඒ සෑයේ ජලසාටිකාව තැන්පත් වෙලා තිනවා අදට. දන්නේ නැද්ද? ආ ඉතින් අපි දන්නේ කොහෙද? සෑයක් ළඟට යනකොට එනවනේ කෝල් එක. ෆෝන් එක අරන් යන්නේ සෑයකට. ඊට පස්සේ මේ සෑය කියලා මම නෙළුම් මල් ටිකකුත් අතට අරන් සෑයට ගොඩ වෙනකොට කෝල් එකක් එනවා. හා හලෝ කියලා පටන් ගන්නවා. කතා කරගෙන ඒකට අනිත් අය වැඳලා වාහනෙටත් ඇවිල්ලා මෙයා කෝල් කර කර නෙළුමුත් අරන් වාහනෙට ගොඩ වෙලා. මොකද්ද සෑය? මොකද්ද තැම්පත් වෙලා තියෙන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් නම් ඕන් කරපු ෆෝන් එකක් එක්ක පින්වතුනේ සෑයක මළුවකට ගොඩ වෙන්න එපා. මං ඔය කියන්නේ ගොතලා නෙමෙයි, මං ඇස් දෙකෙන් දැක්කේවා. මං ඉන්නේ කන්තලේ. අපිට පේන නොපෙනෙන දුරේ වැඩ ඉන්නේ අපේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මංගල මහසෑය. නිතර දෙවේලේ බුදුන් බලන්ට යනවා වගේ අපි මහසෑය වඳින්න යන්නේ. ගිල සෑ වහන්සේ වන්දනා කරලා මොහොතක් සෑය දිහා බලාගෙන ඉන්නවා. සේරුවිල සෑය කිරිසුදු පාටින් බබලනවා.
පුදුම සෑයක්. පින්වතුනි කොච්චර බලාගෙන හිටියත් ඇත්ති ඇස් ඉවතට ගන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ආනුභාවයි සෑය. බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න මිනිස් වෙනවා. මිනිස් වෙනකොට ඔන්න ටිකක් මම බලනවා මිනිස්සු දිහා. ඒතර බලාගෙන මට පේනවා විශේෂයෙන් තරුණ ළමයිට ඔය ප්‍රශ්නේ වෙන්නේ. ෆුක් කෝල් එක එනවා. ඇයි මේ කෝල් එන්නේ නැති වෙලාවක් නැන්නේ? එතකොට අනේ කතා කර කර යන මට තේරෙනවා සෑය වටේ ගිහලා යහපැත්තේ දොරින් විහාර මන්දිරයට යනවා සෑය වඳින්න බෑ. එතකොට අර සෑය මළුවෙන් එළියට බැස්ස ගමන්ම කෝල් එක ඉවරයි. එතකොට සෑයත් ඉවරයි. ඒ නිසා යම් සෑයක් වඳින්න යන කලින් හොඳට ඒ සෑයේ භාග්‍යතුනාසිකේ කුමක්ද වැඩ සිටින්නේ? ඒව හොඳට මේ කල්පනා කරන්න ඕන. එතකොටයි ශ්‍රද්ධාවට ගන්න. ඔන්න දැන් කැලණියට ගිහිල්ලා එගොඩ කැලණියට යනකොට වඳින්න පුළුවන් අනේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ජලසාටිකා ධාතුන් වහන්සේනේව තැන්පත්ව තියෙන්නේ කියලා. දැන් මිනිස්සු සෑයාවක් වඳින්න යනකොට මොනවද ගෙනියන්නේ කියලා අහනවා. එහෙනම් ජලසාටිකා ධාතුන් වහන්සේ වෙනුවෙන් අපිට කුමක්ද ගිහිලා පූජා කරන්න පුළුවන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ජලසාටිකා වෙනුවට මේ චීවරේ පූජා වේවා කියලා චීවරයක් ගිහිලා පූජා කරන්න බැරිද? පුළුවන්. මලින් ගඳින් සුවඳින් පූජා පවත්වන්න පුළුවන්. දැන් ඔය මං ජලසාටිකාව ගැන කිව්වේ. දැන් ද්‍රෝණටක් ධාතුන් වහන්සේලා බෙදුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දෑත වැඩෙනවා ලලාට ධාතුන් වහන්සේ සුදු පාට රැස් විහිදෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කුසිනාරාවේ ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන මල් අතුරලා ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා නන්දක කියන ස්වාමීන් වහන්සේට පවරනවා ලලාට ධාතුන් වහන්සේට අපෝපස්ථාන කරන්න. හැම ගන්ධ කුටියකම ජේතවනාරාමේ, ගෝසිතාරාමේ, සැවැත්නුවර, හැම වේළුවනාරාමේ හැම ගන්ධ කුටියකම ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා වන්දනා කරලා තිබෙනවා. ඒ ලලාට ධාතුන් වහන්සේ මහාදේව මහරහතන් වහන්සේ ආකාශයෙන් ලංකාවට වඩම්මනවා. ලංකාවේ සල්ගහක් යට, දකුණේ සල්ගහක් යට උන්වහන්සේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා වන්දනා කරනවා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. මේ අපේ ලංකාවේ හිටියා මේ උපාසක මහත්තයෙක් මහාකාල කියලා. ඒ උපාසක මහත්තයා පෝයත් දවසක කැලේකට ගියා. කැලේ යනකොට කැලේ මැදින් අහසට සුදු පාට රැස් විහිදෙනවා. මෙයා හොයාගෙන හොයාගෙන යනකොට රහතන් වහන්සේ නමක් ලලාට ධාතුන් වහන්සේට වඳිනවා. රජුරවන්ට ගිහිල්ලා කිව්වා රජතුමා පෙරහැරින් ඇවිල්ලා ඒ ලලාට ධාතුන් වහන්සේ රජ මැදුරට වැඩමවුවා. පරම්පරාවෙන් කාවන්තිස්ස රජතුමාට ලැබුණා. කාවන්තිස්ස රජුරෝ චුල්ල පින්නපාතික තිස්ස මහරහතන් වහන්සේගේ අනුදැනුම මත සේරුවිලට වඩම්මලා සේරුවිල මංගල මහා සෑයේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්න කටයුතු යෙදුවා. අසිරිමත් කතාවක්. ධාතු වංශේ බලන්න විස්තරය තියෙනවා. ඊට පස්සේ ඒ සෑ ගර්භේ රත්තරණින් බුදු පිළිම වහන්සේ නමක් හැදුවා. කේස ධාතුන් වහන්සේලාට තිබ්බේ නිල් පාට මේ නිල් මාණික්ක කරකවල කප් කැටයන් කරලා තිබ්බේ. මේ ඇහි බැමවලට නිල් පාට මාණික්ක කැටයන් කරලා තිබේ පිළිම වහන්සේගේ. කාවන්තිස්ස රජ්ජුරුවෝ ධාතු ගර්භේ ළඟට ගිහිල්ලා ලලාට ධාතුන් වහන්සේ මේ ශ්‍රී හස්තයට ඇරන් හඬ නඟලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේගේ ශාසනයේ ප්‍රසන්න සිතකින් ඉන්නවනම් 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින තාන් සත්වයන්ට සිත සලසනවනම් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ මේ රන්වන් බුදු පිළිමේ නලල් තලයේ ඌර්ණ රෝම ධාතුව මතු කරමින් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. සුදූපාට රැස් විහිදුවමින් ලලාට ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා ප්‍රාතිහාර්ය පාලන නලල් තලයේ කිඳා බහිනවා. අදට සීරුවිල වැඩ ඉන්නවා. දැන් අර නාගලෝකෙන් ගෙනාපු කේස ධාතුන් වහන්සේලා දෙනමක් විහාර මහදේවිය අතේ ඉන්නවා. විහාර මහදේවිය සිහි කරනවා, ඇයි මම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙවෙයිද ස්වාමීනි? මම ශ්‍රද්ධාවන්ත ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් නා. බුද්ධ ශාසනයේ පවතින තාක්කාල ආනුභාවයේ පතුරවනවා නා. කේස ධාතුන් වහන්සේලා මේ පිළිම වහන්සේගේ කේස මත පිහිටාවා කියලා අදිෂ්ඨාන කරනකොට නිල්වන් රශ්මි දහරා විහිදවලා ආකාශයට පැන නැගිලා පින්වතුනි අර පිරිමි කේසවල කැරකිලා පිහිටනවා. අදටත් වැඩ සිටිනවා මහසෑය. අදටත් සීරිවිල මහසෑයේ රැස් විහිදෙනවා. අපි සියසින් දැක්කා රන් කොතෙන් රන් රැස් විහිදෙනකොට සීරිවිල මහසෑයට දහස් ගණන් දෙනා සාදුකාර දිදී වන්දනා කරනකොට සූර්ය මණ්ඩලයේ රැස් මහලා සෑයට විහිදුවමින් කැරකී කැරකී සෑයට වඳින අසිරිය
පින්වතුනි අපි මේ ඇස් දෙකෙන් දැක්කා. ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේලාගේ ගුණ කී කියා මහා රාත්‍රියේදී සෑයට වඳිනකොට ආකාශයේ මුදුන් වන සඳ ඒ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා නොයෙක් වර්ණ විහිදුවමින් සේරුවිල මහා සෑය වඳිනවා දිනෝදහක් දෙන දැක්කා. මෙච්චර කාලයකට මිනිසුන්ගේ ඇස් වලින් මේ සඳ ප්‍රාතිහාර්ය පානවා දැකලා නැහැ. සේරුවිලදී ඒකක් සිද්ධ වුණා. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ නිසා මහා පොළොව කී ගමනක් කම්පා වුණාද? ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන්ට මේ ඇත්තන්ට සිත් පහළ වේවා. පින්වතුනි ඒ වාසනාව උදා වේවා. ඉතින් පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතු වංශයයි අදටත් වැඩ සිටිනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දැන් ඔන්න ලලාට ධාතුන් වහන්සේ කතාව වෙනම. දැන් මහා සෑයවල් වල වෙනම ධාතු ද්‍රෝණයක් සෑයවල් අටක තැන්පත් වෙනවනේ. මහා කස්සප මහරහතන් වහන්සේ කල්පනා කළා මේ ධාතුන් වහන්සේලාට අනාගතයේ කරදරයක්වත් වෙයිද දන්නේ නැහැ. මේ ඊළඟට අනාගතයේදී ශ්‍රද්ධාව නැති අයගෙන් හානියක් වෙන්න පුළුවන් කියලා ගිහිල්ලා අජාසත් රජුරන්ට කිව්වා අපි ධාතුන් වහන්සේලා ඔක්කොම එකතු කරමු ආය. අජාසත් රජුර කියනවා ස්වාමීනි ඔක ගණ්ඩ ගිහිල්ලත් යුද්ධ කරන්න ගියා දැන් කොහොමද ආය ගන්නේ? ධාතු නිදන් කරන්න තැනක් ඔබතුමා හදලා දෙනවා ධාතුන් වහන්සේලා ගෙනත් දෙන එක මං කරන්නම් කිව්වා. ස්වාමීනි ඒක මං කරන්නම් කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් ඉස්සලා ඔබතුමා සෑය හදන්න කිව්වා. පොළොව ඇතුලේ හාරනවා කැලයක් මැද පොළොව ඇතුළට. හාරලා ඒ පස් වලින් 80 මහ ශ්‍රාවකයන් වෙනුවෙන් සාරිපුත්ත සෑය, කෝලිත සෑය, ඊළඟට ආනන්ද මේ මොකද්ද පිරිනිවන් පාපු රහතන් වහන්සේලා වෙනුවෙන් සෑයවල් හදනවා. මිනිස්සු අහනවා මොකද්ද බං ওই කැලේ කරන්නේ? ඊට පස්සේ කියනවා 80 මහ ශ්‍රාවකයන්ද සෑයක් සෑයවල් හදනවා කියනවා මිසක්කා ධාතු නිදන් කරන කතාවක් කියනවද? කියන්නේ නැහැ. පොළොව ඇතුළට හාරලා විශාල වලක් ඇතුලේ හැරුවා. හාරලා රත්තරන් මුතු මැණික් පුරෙව්වා බිම. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉරුදියෙන් හැම සෑයකම තියෙන සෑයවල ඇතුළට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ගන්නවා. පොඩ්ඩක් ධාතුන් වහන්සේලා ඉතුරු කළා. මේ බලන්න අපි දැන් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ හැම ධාතුන් වහන්සේ නමම මේ රවුමට ඇති කියලානේ. එහෙම නැහැ. මේ බලන්න සුපිරිසිදු බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශාක්‍යයන්ට ලැබුණ ධාතුන් වහන්සේලා මේ. මොකද මේ ඉස්සලා කරඬුව පෙන්වන්න බලන්න මේ කරඬුව ඒ කපිලවස්තුවේ සෑය කනිනකොට මේ කරඬුව හම්බුනේ. මේ කරඬුවේ ලියලා තියෙනවා කපිලවස්තුවේ ශාක්‍යයන්ට ලැබුණ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා මේ කරඬුවේ ලියලා තියෙනවා. ඒතර මේ කරඬුවේ තිබුණේ අර ධාතුන් වහන්සේලා විතරයි. කෝ බලන්න මෙන්න මේ ධාතුන් වහන්සේලා විතරයි කරඬුවේ තිබුණේ. ඒතර කෝ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා මහා කස්සප මහරහතන් වහන්සේ ගත්තා. මේ සෑයවල් වල පූජනීය වෙන්න මේ ධාතුන් වහන්සේලා ටික ටික ඉතුරු කළා. එතකොට මේ ධාතුන් වහන්සේලා මේ පින්වතුනි මේ ධාතුන් වහන්සේලා ගත්තට පස්සේ කරඬුවේ තියෙන අකුරු මහාචාර්ය කනින්හම් කියලා එක්කෙනෙක් තමයි මේ පුරා විද්‍යාවේ මේවා කළ දෙන්නේ. එයාට අකුරු කියව ගන්න බෑ. ඊට පස්සේ එයා ලංකාවේ පැරණි ස්වාමීන් වහන්සේ නමකට අකුරු ටික පිටපත් කරලා එවනවා. අපේ වස්කඩුවේ සුභූති ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ලියලා යවනවා මේක පරිවර්තනය කළා. ඊට පස්සේ ශාක්‍යයන්ගේ ධාතුන් වහන්සේලා කියලා ඒ අය සතුටුවෙන් කියන ඔබ වහන්සේට මුදල් ඇනවුමක් එවන්න කැමති ගිණුම් අංකයක් එවන්න. මට මුදල් එපා. පුළුවන් නම් ඔය ලැබිච්ච දේ පොඩ්ඩක් දෙන්න. ඊළඟ මාසේ මේ පාර්සලයක් එක ලියුමක් එනවා. ඔබ වහන්සේගේ අදහස ගැන අපි සතුටු වුණා. මේ සමග ඒ කැණීම් වලින් ලැබිච්ච ධාතුන් වහන්සේලා 21 නමක් ඔබ වහන්සේට එවනවා. ලංකාවේ මේක පාර්සල් කරලා තියෙන්නේ ඔබ වහන්සේ පරිස්සමින් ගන්න ඕන මේක. බෝධිරුක්කාරාමේ දෙමට ගොඩ පැත්තේ තැන්පත් තියෙනවා. කපිලවස්තුවේ ධාතුන් වහන්සේලා මීට අවුරුදු 100කට කලින් ලංකාවට ලැබුණේ. අපේ මිනිස්සු ආංක 20ක් දන්නේ. කපිලවස්තුවේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑයවල වල් ගලවන්න කෙනෙක් නෑද? හරි පුදුමයි.
අපේ ශ්‍රද්ධාවට කුමක්ද උනේ? ඊට පස්සේ කපිලවස්තු එක ධාතුන් වහන්සේ නමක් වැඩමුවා ළඟදී ලංකාවට. මෙන්න මේ වගේ ධාතු ආන ඔය මේ තියෙන්නේ මේ වගේ ධාතුන් වහන්සේ නමක්. ඒතර මේ වගේ ධාතුන් වහන්සේ නමකට ලංකාවේ මේ මේ වගේ කපිලවස්තුවේ ධාතුන් වහන්සේ නමකට පිදුන මල් කෝටි වලින් කියන්න බෑ. ඒ තරම් මල් පූජා කළා. ඒ තරම් සුවඳ පූජා කළා. ඒ තරම් උපහාර කළා ළඟදී මේ කපිලවස්තුවේ ධාතුන් වහන්සේලාට. කපිලවස්තුවේ නැවතත් අර ධාතුන් වහන්සේ මේක මහිතේ දිල්ලියේ ඉන්දියාවේ දිල්ලියේ කෞතුකාගාරයේ ඕනම කෙනෙකුට මේ ධාතුන් වහන්සේලා බලන්න පුළුවන් විදිහට තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ ගිය වෙලාවක කෞතුකාගාරයේ ඉතින් එයාලා කෞතුක වස්තුවක් විදිහට තියෙන්නේ හොඳට පෙරලිලා වඳින්න. හොඳට පෙරලිලා සාදුකාර දිදි පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේගේ පිරිසිදු ධාතුන් වහන්සේලා වඳින්න පින්වතුනි. ඒ නිසා අපිත් සිහි කරමු කපිලවස්තුවේ ධාතුන් වහන්සේලාට නමස්කාර වේවා. පින්වතුනි ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හැම සෑයකින්ම ගන්නවා ධාතුන් වහන්සේලා. රාමගාමී ධාතුන් වහන්සේලා ගන්න යනකොට සෑය පේන්නේ නැයි නයි පේන්නේ. මුළු සෑයම නයි ඔතාගෙන. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිවසින් බැලුවා මොකද මේ? ලංකාවේ මහා සෑයකට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නෙමෙයි වෙන් වෙලා තියෙන්නේ. කොහෙද? රුවන්වැලි මහා සෑයට. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැක්ක මේ සෑය ළඟදී ගම් අතරට අහුවෙනවා. ගම් අතරට අහුවෙලා මේ සෑයේ මේ ධාතු කරඬුව මේ රුවන්වැලි සෑය මේ සෑයේ ධාතු කරඬුව නාග ලෝකෙට ගිහිල්ලා නාග ලෝකෙන් රුවන්වැලි සෑයට ලැබෙනවා කියලා දැක්කා. දැකලා රාමගාමී ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. පැහැදිලිද? රාමගාමී ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. අනිත් ධාතුන් වහන්සේලා ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා වඩම්මලා රත්තරන් කරඬුවක තැන්පත් කළා. එතකොට ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ කරඬුවක තැන්පත් කළා තව කරඬු වලින් වහනවා. ධාතු නිදානේදී මහා කාශ්‍යපම රහතන් වහන්සේ මුල් වෙලා අර ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා වහලා තියෙනවා ධාතු කරඬු 113කින්. ධාතු කරඬු 113කින් වහලා තියෙනවා. ඒකල අවසාන කරඬුවේ උස තූපාරාමේ චෛත්‍ය වගේ කියනවා. අනුරාධපුරේ තූපාරාමේ චෛත්‍ය දැකලා තියෙනවද? අවසාන කරඬුවේ උස අනුරාධපුරේ තූපාරාමේ චෛත්‍ය වගේ. ශක්‍රදේවිය කිව්වා මේ විස්කන් දෙව්පුතට, පින්වත් දිව්‍ය පුත්‍රය, අජාසත් රජුගේ ධාතු නිදානය කළා, ඔය කරඬුව අල්ලන්න බැරි විදිහට යන්ත්‍රයක් මවන්න කිව්වා. විස්කන් දිව්‍ය පුත්‍රය ඇවිල්ලා අර තූපාරාමයේ තරම් උස ධාතු ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු නිදානේ කරඬුව වැහෙන්ද කැරකෙන කරඬුවක් මවනවා. ඒ කරඬුව වටේ කඩු ගත් එක්කෙනෙක් ඉන්නවා, කැරකෙන නිසා අත දාන්න පුළුවන්ද? ඒ කැරකෙන කරඬුවේම ස්විච් එකක් තියෙන්නේ ඔබන්න. කරඬුව නවතින්න නම් දැන් ඕක ඔබන්න කවුද අත දාන්නේ? කැරකි තියෙනවා ධාතු නිදානේ වැහුවා වන්දනා කළා කවුරුවත් දන්නේ නැහැ. ධර්මාශෝක රජුරන්ගේ කාලේ ආවා. ධර්මාශෝක රජුරෝ ධාතුන් වහන්සේලා නිදන් කළා 84000ක් වෙහෙර විහාර කරන්න කැමැති. දැන් අර දොරටුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වා ලියන්න කියලා, අනාගතයේ රජ වෙන පියදස්සී ධර්මාශෝක නිරින්දා මේ ධාතු නිදානින් ධාතුන් වහන්සේලා රැගෙන 84000ක් වෙහෙර විහාර කර වගයි කියලා. ඊට පස්සේ අජාසත් රජුරෝ ලොකු මැණිකක් තිබ්බා අර මේ දොර ළඟ. අනාගතේ රජවරු මේ මැණික විකුණලා හරි ධාතු පුදත්තා කියලා. ඊට පස්සේ දැන් ඔන්න ධර්මාශෝක රජුරෝ ධාතුන් වහන්සේලා හොයනව නැහැ. කිඹුල් වතට ගිහිලා මේ කිඹුල් වතේ සෑය මේ හැරුවා. ධාතුන් වහන්සේලා පොඩ්ඩයි ගන්න විදියක් නැහැ. ආයෙ තැම්පත් කරලා වැහැව්වා. ඊළඟට ගියා අල්ල කප්පෙට. තව සිද්ධියක් වුණා ඔය ධාතු නිදානයට කලින් සිද්ධියක්. ඒක තව ආශිරිමත් සිද්ධියක්, ඒකත් නොකිය බෑ. අජාසත් රජුරෝ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබිච්ච ධාතුන් වහන්සේලා තමන්ගේ නගරයට වඩම්මනකට මඟදී මාස 7ක් වඩම්මලා තියෙනවා. ඒ කියන්නේ කැලයක් මැදින් වඩම්මනකොට ඒ කැලේ ධාතුන් වහන්සේලා නවත්තලා මුළු කැලේම මල් කඩලා පූජා කරනවා. ඊට පස්සේ ඔය විදියට ධාතුන් වහන්සේලා ගේනකොට ඔතන හිටියා එච්චර තිසරණේ සද්ධාව නැති අය. එයාලා කල්පනා කළා
මොන කිහිල් මලද්ද අප්පා මේ මාස හතක් මේක ඉක්මනට යන්නේත් නැහැ. එහෙම හිත අපහදවා ගත්ත 86,000 මිනිස්සු අදටත් ප්‍රේත ලෝකේ ඉන්නවා. 86,000 අදටත් ඉන්නවා. රහතන් වහන්සේලා දිවසින් දැක්කා. රහතන් වහන්සේලා ගිහිලා සක්‍ර දෙවියන් කිව්වා අනේ සක්‍ර දෙවීන්ද්‍රේ මේ අජාසත් රජුගේ මේ ධාතු පෙරහැර වඩම්මන්නේ නැහැ. මිනිස්සු අපහැදින නිරේ යනවා කියලා. අනේ ස්වාමිනී කරන්න දෙයක් නැහැ මේ මනුස්ස ලෝකේ අජාසත් රජුගේ සද්ධාව තරම් සද්ධාව දින විනිය කොයා ගන්නවත් නැහැ. ඒ නිසා අපි නම් බෑ. හැබැයි එක වැඩක් කරන්නම්. අපි පොඩ්ඩක් ඔය පෙරහැර ඉන්න මිනිස්සු බය කරන්නම්. ඊට පස්සේ ඔබ වහන්සේලා ඕන එකක් කරගන්න කිව්වා. දැන් පෙරහැර ඉන්න මිනිසුන්ට ගඳක් එනවා ඉවසන්න බෑ. සමහර මිනිස්සු ලෙඩ, සමහර අය කහිනවා, සමහර අයට සරම්ප. රජුරු වහනවා ස්වාමීනි මොකද මේ? රහතන් වහන්සේලාගේ. අනේ රජතුමනි, අමනුෂ්‍යෝ කිපිලා ධාතු පෙරහැර ඉක්මනට වඩාම මන්න වෙයි. අක්කමැත්තේ එදා ඉඳලා දවස් 7ක් ඇතුළත වඩම්මලා තියෙනවා. වඩම්මලා රජුරු ධාතු මේ සෑය හැදුවා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයයි සිවුරයි පපුවට තුළුල් කරගෙන වඩිනවා තනියෙන්. කවදාවත් තනියෙන් වැඩලා නැහැ. ඒ වේළුවනාරාමයට එනකොට මිනිස්සු පාරේ ඉඳලා අහනවා ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේට කලින් වඩින අපේ බුදුරජාණන් වහන්සේ කොයි? ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේට කලින් ඔය වඩින්නේ? වෙනදා කවදාවත් ඔබ වහන්සේ කලින් වඩින්නේ නැහැ, ඉස්සලා වඩින්නේ බුදුරජාණන් වහන්සේ. කියනවා ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අවුරුදු 26ෙම අවුරුදු 25ෙම එකම එක දවසයි බුදුරජාණන් වහන්සේට ඉස්සරහන් වැඩියේ. කවද්ද ඒ? නාලාගිරිය තාපු දවසේ. නාලාගිරි හස්තිය එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ හිතා ගන්න දෙයක් නැහැ, කෙලින්ම ඉස්සරහට ගියා. බුදුරජාණන් වහන්සේට හුල්ලඟකින්වත් අහානියක් වෙන්න එපා ඉස්සල්ලා මට වේවා කියලා. කොච්චර ජීවිත පරිත්‍යාගයක්ද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අයින් වෙන්න මේ ඇතා ඉන්නේ මා උදෙසා කියලා. ආනන්ද ස්වාමීන් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ කියා හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ කැමති නැහැ බුදුරජාණන් වහන්සේට හුලඟකින් වාතානියක් එනවනේ. බුදුරජාණන් වහන්සේ කුඹල් සකක් කරකවන්න වගේ මහා පොළොව කරකවලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට දෑවා. පොළොව කරකවලා දැම්මේ. මිනිසු කියනවා ජීවිතේටම ඔබ වහන්සේ එදා විතරයි ඉස්සරහට වැඩි, අද ඇයි ඉස්සරහින් එන්නේ? කෝ අපේ බුදුරජාණන් වහන්සේ කියනවා. කොච්චර එදා මිනිස්සු ඇඬුවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිණුවම් පෑපු දවසේ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේ තනියෙන් වඩනකොට මිනිස්සු ඇඬලා තියෙනවා පාරායින ඉඳලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සංසුන් ගමනින් සතර සතිපට්ඨානෙ පිහිටුවා ගත සිටින් පාත්‍රයේ සිවුර පපුවට තුරුල් කරගෙන වඩිනවා. වැඩලා පින්වතුනි වේළුවනාරාමේ ගන්ධ කුටි අතුපතු ගාලා, ඒ වේළුවනාරාමේ ගන්ධ කුටි අතුපතු ගාලා පාත්‍රයේ සිවුරයි තැම්පත් කරලා මේ නායත් සිසිල් පැංගේනවා. උදේ පාන්දරම නැගිටලා කුටි අතුපත ගාලා දැහැටි පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන හිටියා වගේම අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොයි තරම් උපස්ථානයක් කළාද? බුදු කෙනෙකුට ඔය වාගේ උපස්ථානයක් කරන්ද තවත් බුද්ධ ශාසනයක කෙනෙක් පහළ වුණොත් මිසක්කා මේ බුද්ධ ශාසනයටම පහළ වෙන්නේ නැහැ. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. පින්වතුනි, ඒ විදිහට ඒ චීවර ධාතුව පින්වතුනි මේ පස්සේ ඉන්දියාවේ තැන්පත් වෙලා තියෙනවා. ওই හිවුන්සියන් පාහියන් වාගේ දේශාටන වාර්තාවල තියෙනවා ඉන්දියාවේ චීවරේ තිබ්බ හැටි. වැස්ස වහින් නැති කාලේට ඒ චීවරේ එළියට වඩම්මනවා කියනවා, හෝගාල වැසි වහිනවා කියනවා. ඉන්දියාවේ පාත්‍ර ධාතුව තිබිලා තියෙනවා. ඒ පාත්‍ර ධාතුව බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට පාත්‍ර හතරක් නේ එකක් උනේ. තපස්සු බල්ලික වෙනද දෙබෑය කිරිපිඩු දෙන මේ විලඳ මීපිඩු දෙනකොට ගන්න වාජනයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට පාත්‍රයක් ඕන වෙලා කියන අදහසට සතරවරන් දෙවියන් හතර පැත්තෙන් එක වෙලාවෙම පාත්‍ර හතරක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේ පාත්‍ර හතරම ගත්තා එකපාර. ගන්නකොට හතරම එකක් වුණා. ඒ පාත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දන් වැළඳුවේ.
ඒ පාත්‍ර ධාතු කොටස් තිබ්බා එක තැනක. මේ පාත්‍ර ධාතුන් වහන්සේ කොටසක් ළඟට අරන් බැලුවොත් ස්තර හතරක් පේනවා ඒකේ. ඊළඟ තමයි ඉන්දියාවේ පාත්‍ර ධාතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම තිබිලා තිනවා පාහියන්න එහෙම යනකොට. ඒදුන මිනිස්සු ඒ පාත්‍රයට මල් දැම්මත් කොච්චර දැම්මත් පිරෙන්නේ නැල්ලු. ලෝභ මනසේ දැම්මොත් නම් කොහොමදවත් පිරෙන්නේ නැල්ලු. අහිංසක දුප්පත් මනසේ සද්ධාවෙන් එක මලක් දැම්මොත් පාත්‍රයේ මල් වලින් පිරිලා වැටෙනවාලු. ඒක ඒ දැකලා තියෙනවා, හිංසියනොත් දැකලා තියෙනවා, පායනොත් දැකලා තියෙනවා. පාත්‍ර ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේට නමස්කාර වේවා. ඊළඟට බින්ගතුනි, දැන් ඔන්න ධර්මාශෝක රජුරවන්ට ධාතුන් වහන්සේලා හොයනවා නැහැ. හැම සෑයක්ම කැනුවා නැහැ. රාමගාමී සෑය හරන්න ගියා. මහා කස්සප මහ රහතන් වහන්සේත් ගත්තේ නැත්නම් ධර්මාශෝක රජුර කොහොම ගන්නද? රාමගාමී ධාතුන් වහන්සේලා ගන්න යනකොට නාගයෝ වටකලා. ඒ පැත්තට යන්න බෑ. ඊට පස්සේ ඒ අදහස අත්හැරියා. ඇවිල්ලා අහනවා, කවුද මේ ධාතුන් වහන්සේලා තියෙන තැන දන්නේ? එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මිනිසුන්ට පණිවිඩය යවුවා දන්නේ නැහැ. සංඝයා රැස් කළා. දැන් අවුරුදු 300ක් ගිහිල්ලා. ධර්මාශෝක රජුර බුදුරජාණන් වහන්සේ පිරිනමන පාර අවුරුදු 300කින් ඉපදුනේ. කවුරුත් දන්නේ නැහැ. එක ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා සංඝ පිරිස මැදින්. අවුරුදු 160යි උන්වහන්සේට වයස. කියනවා, රජතුමනි, මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට වයස අවුරුදු 160යි ඒ වෙනකොට. 160යි 160යි 300 පැනලා. මම් පුංචි කාලේ අවුරුදු 7 සාමණේර නම කැලේ මැදට ගෙන්නන ගිහිල්ලා මගේ අවුරුදු 160ක් ගුරු හාමුදුරුව කිව්වා මේ ආයුෂ්මත් සාමණේරයේ මෙතෙන්ට වඳින්න කියලා. මගේ අතින් මල් පූජා කළා වැන්දෙව්වා තැනක. ඒ තැන නම් මට මතකයි කිව්වා. රාජ්‍යරෝ හිතුවා එකත් එකටම එතන ඇද්දී. ගිහිල්ලා හාරනකොට මේන්න මතුවෙනවා කැරකින කරඬුවක්. දැන් රාජ්‍යරෝ බාලිතෝ නැටුවා. මන්ත්‍ර ජපකොලා ඇරෙන්නේ. සක්‍ර දෙවියෝ ආපහු ඉස්කන් දෙව්පුතේවා. දැන් හරි කාලේ රජතුමා ධර්මාශෝක රජුරෝ ධාතුන් වහන්සේ ලබාලාපොරොත්තු වෙනවා. පුංචි පුතෙක් විදිහට දුන්නක් කරන් ළඟට ගියා. ගිහිල්ලා කැරකෙන යන්ත්‍රේ අර මේ කැරකෙන ස්විච් එකක් තිබ්බානේ පොඩි බොත්තම. ඒ බොත්තම ඊතලෙන් විද්දා. යන්ත්‍රේ නතර වුණා. දොර ඇරියා. අරිනකොටම මැණිකක් එක්ක සන්නසක් තියෙනවා. මැණිකයත් එක්ක සන්නසේ ලියලා තියෙන්නේ, අනාගතේ දුප්පත් රජදරුවෝ මේ මැණික අරන් ධාතු පුදත්තා. වීසිකලා තර හැවිලා. මං දුප්පතේද? අනේ කරඬුවක් ගාන විවෘත කරන යාමට කරඬුව 113ක් යටින් ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. හරසරින් වැඩම්මුවා. 84,000ක් විහෙර විහාර කළා. රජතුමන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ වඩම්මගෙන පාත්‍ර ධාතුන් වහන්සේ පිරෙව්ව ධාතුන් වහන්සේලාගෙන් ඒක රජගෙදර තියාගෙන හොරෙන් රජුරෝ වඳිනවා. අනිත් ධාතුන් වහන්සේලා 84,000 වේර විහාරවල තැන්පත් කළා. ඊට පස්සේ රජතුමාට කැමැත්තක් ඇති වුණා 84,000 වේර විහාර එක දවසේ විවෘත කරන්න. දැන් කොහොමද ඒක කරන්නේ? දැන් අපිට පුළුවන් ද එක වෙලාවේ විහාර දෙකක්වත් එක බෑනේ. රහතන් වහන්සේලා ඉරිදියක් කළා. 84,000 වේර විහාර අහසේ පේනවා මේ ප්‍රොජෙක්ටරේ දැන් වාගේ. එක වෙලාවේ රජතුමාගේ හඬින් 84,000 වේහිර විහාර විවෘත වුණා. ඒකට කියනවා මහා විවට ප්‍රාතිහාරය කියලා. රහතන් වහන්සේලා කළේ. හරි පුදුමයි. ඊට පස්සේ ධාතුන් වහන්සේලා පාත්‍රයක් ධාතුන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වෙලාවේ සුමන කියන රහතන් වහන්සේ, සුමන කියන්නේ ධර්මාශෝක රජතුමාගේ මුණුබුරා, සංඝමිත්‍රා රහත් තෙරණියගේ පුතා ගිහි කාලේ. ඒ රහතන් වහන්සේ ලංකාවට ධාතුන් වහන්සේලා අවශ්‍යයි කියලා රජතුමාගෙන් ඉල්ලනකොට රජතුමාට පාත්‍රය ධාතුන් වහන්සේලා දුන්නා. ධර්මාශෝක රජතුමා විතරයි මේ ඉතිහාසෙටම ලංකාවට සලකපු රජුරු ඉන්දියාවේ. තමන්ට වැඳ හිටපු පාත්‍රය ධාතුන් වහන්සේලා ඔක්කොම දුන්නා කියන්නේ තමන්ගේ දරුවා ලංකාවට එව්වා කියන්නේ. දුව ලංකාවට එව්වා කියන්නේ සියලු වස්තුව ලංකාවට එව්වා. ඒ ධර්මාශෝක රජුරෝ ඒ විදිහට ඉඳලා රජතුමා මේ කාලක් ක්‍රියා කළා. ඊට පස්සේ අර සුමන රහතන් වහන්සේ පාත්‍රය ධාතුන් වහන්සේලා
වඩම් මගන ඇවිල්ල දේවානම් පිතිස රජ්ජුරුවන්ට දුන්නා. තූපාරාමේ සෑය හැදුනා. සුමන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ මේ දිව්‍ය ලෝකෙන් ඉල්ලගෙන ඒ අදකුණු අකුධාතුන් වහන්සේ තූපාරාමේ සෑය නිදන් කළා. ඒතර අදටත් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ වැඩින්නේ කොහෙද? තූපාරාමේ. අනුරාධපුරයට ගියොත් රුවන්වැලි මහා සෑය, ජයසිරි මහ බෝධීන් වහන්සේ තූපාරාමේ වන්දනා කරන්නට අමතක කරන්න එපා. අවුරුදු තූපාරාමේ සෑය හදලා අවුරුදු 300කින් විතර සෑය දෙකට කැඩිලා වැටිලා තියෙනවා. ඊට පස්සේ ඒ සෑයෙන් කරඬුව මතු වුණා තූපාරාමේ. ඒතර ඒ කරඬුව මතු වෙලා රජතුමා ඒ කරඬුව අරන් ලෝවාමාපාය තියලා වන්දනා කළා. සෑය හදන්න වගක් නැහැ රජුරවන්ද. රජුරුව මොකද කළේ? මේ දෙවිවරු වෙස් මාරු කරගෙන ඇවිල්ලා රජුරවන්ට කිව්වා, රජතුමනි, අකුධාතුන් වහන්සේ නැවත නිදන් කළා තූපාරාමේ සෑය හැදුවේ නැත්නම් අපි අකුධාතුන් වහන්සේ ගෙනියනවා. බයට මෙන්න සතියෙන් දෙකෙන් සෑය හදනවා. ඒ සෑය අදටත් අපිට තියෙනවා දකින්න. තූපාරාමේ මහා සෑයේ දකුණු අකුධාතුන් වහන්සේට නමස්කාර වේවා. ඊළඟට තව දන්ත ධාතුන් වහන්සේගේ වංශ කතාව. කලිඟු රටේ මේ කේම මහරහතන් වහන්සේ කලිඟු රජුරවන්ට මේ අපි ඉදිරියේ වැඩෙන්න මේ දන්ත ධාතුන් වහන්සේ ලබලා දුන්නා. සුදු රැසේ දෙනවා. රජුරෝ වන්දනමාන කරනවා, සත්කාර කරනවා. මේකෙන් ඒ රට හිටපු නිගණ්ඨයන්ට සත්කාර නැති වුණා. ඊට පස්සේ මොකද වුනේ? නිගණ්ඨය අල්ලපු රටට ගිහිල්ලා පඬි රජුරවන්ට කිව්වා, ඔබ වහන්සේ අදහන මහ බ්‍රහ්මයා ඉද්දින්, දෙවිවරු ඉද්දින් අන්න අහවල් රටේ ඇටකොටුවකට වඳිනවා. මේක නම් අහස පොළොව හූලන දෙයක් නෙවෙයි. රජුරුව කිපුණා. රජුරුවන්ගේ යටතේ අර මේ අර මුටසිව රජුරුව ඉන්නේ. ඊට පස්සේ මේ පඬි රජුරු චිත්‍රයාන කියන ඇමතියා යැව්වා අර රජුරු අල්ලගෙන ඉන්න ධාතුන් මේ ධාතුන් වහන්සේත් එක්ක. ධාතුන් වහන්සේ කියලා කිව්වේ නෑ, ඇට කෑල්ලක් කියලා කිව්වේ. ඊට පස්සේ ඒ ඇමතියා ගිය වෙලාවේ අර රජතුමා විස්තර කියනවා බුදුරජාණන් වහන්සේගේ. සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කළ ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. ඊළඟට පටාචාර සිහිය නැතු වෙනකොට පින්වත් නැගණිය සිහිය අරගන්න කියලා සිහිය උපද්දවන වචනේ කියනකොට ඉස්සල්ලාම මේ දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශ වුණේ. අඟුලිමාල දමනය කරන බණපද ඉස්සල්ලාම ස්පර්ශ වුණේ මේ දන්ත ධාතුන් වහන්සේගේ. ලෝකේ අන්තාග් රහතන් වහන්සේලා බිහි වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා බිහි කරන ධර්මයේ ඉස්සල්ලාම ස්පර්ශ වුණේ කුමකද? මේ දන්ත ධාතුන් වහන්සේලාගේ කියලා විස්තර කියනකොට පැහැදුනා. අර ඇමෙතියා පැහැදිලා වඳිනකොට දන්ත ධාතුන් වහන්සේගෙන් රැස් විහිදුනා. සුදු පාට රැස් විහිදිලා යනවා. පැහැදුනා මෙයා පෙරහැරින් දැන් රජතුමාගේ නියෝගය කරන්නත් ඕන ගෙන්නන එන්න කිව්වනේ. නමුත් ගෞරවයෙන් වැඩම්මවා. වඩම්මපු ගාම්ම රාජ සභාවට කතාබහ නැහැ. පඬි රජුර කිව්වා, දැන් විසික කරපන් කුණු වලකට උඩ. දැන් විසික කරපන් කිව්වක කුණු වලකට. මේ දන්ත ධාතුන් වහන්සේ මේ විදිහටම මෙහෙ මතින් අරන් කුණු ගොඩකට විසික කරනකොට අතින් ආසෙට ගියේ යම් වෙලාවකද පොළොවෙන් ඒ වෙලාවම නෙළුමක් කර නැගුණා. නෙළුම් මල උඩ වැඩ ඉන්නවා. ඊට පස්සේ අර නිගණ්ඨිය කියනවා, රජතුමනි, මන්තර බලෙන් ඔය කරන්නේ. මන්තරද? ගණින් ඕක කිව්වා. දැන් ගත්තා කිනීර ගත්තා, යකඩයක් උඩ තිබ්බා, තලපං කෙවුවා. මෙහෙම තලනකොට දන්ත ධාතුන් වහන්සේ කිනීරේ කිඳහ බෑලා සුදු පාට රැස් විහිදි විහිදි තියෙනවා කිනීරේ. නිගණ්ඨිය කිව්වා, ඕන්න ස්වාමීනි, ඇටකොටුවකට ඔච්චර අනුභවයක් කොහෙන්ද? එකත් එකටම ඔය මහා බ්‍රහ්මයාගේ ඇටකොටු කෑල්ලක්. ඊට පස්සේ රජතුමා කිව්වා, එහෙනම් ඔබ තමනාසෙලා ගන්න. අරයා කියනවා, මේක මහා බ්‍රහ්මයාගේ මේ ඇටකොටු කෑල්ලක්, ඔබ වහන්සේ ඉදිරියට වඩින්න කියලා නෑ. පුදුමේ බලන්න, අනේ පිඩි සිටුතුමාගේ මොනුබුරෙක් ඒ කාලේ කලිඟු රටේ ඉන්න සුබද්ද්‍ර කියලා. ඒ සිටුතුමා ඇවිල්ලා වන්දනා කළා.
වන්දනා කළා කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නෙව භාග්‍යතුන් වහන්සේට රන් කහවණු අතුරලා සැවැත් නුවර ජේතවනාරාමේ පූජා කරපු සිටුතුමාගේ මොනුපුරාමේ ඔබ වහන්සේට දැන් වඳින්නේ සුවාසු දහසක් ධර්මස්කන්ධේ ස්පර්ශ කරපු දලදා සමිඳුනේ පුරා දසම් පෙරුමම් පුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා සසර දුකෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කරනකොට ස්පර්ශ වුණ දන්ත දාන්තුන් වහන්සේ මේ අත්තන්ගේ හිතේ තියෙන දෘෂ්ටි බිඳලා සදහැසිත ඇති කරවන්ට ඔබ වහන්සේ ප්‍රාතිහාර්ය පාන සේක්වා කියනකොට පින්වතුනි කිනීරෙන් දන්ත දාන්තුන් වහන්සේ මෑහත් වෙලා ආකාශේ රැස් විහිදුවා 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 වැඩ ඉන්නවා මේ දන්ත දාතුන් වහන්සේ නේ එවැනි ප්‍රාතිහාරයක් පෑවේ ඒත් අවාංසනාවකට හිත පැහැදෙන්නේ නැහැ රජතුමා කිව්වා මේ සෙල්ලම් හරියන්නේ නැහැ මේකේ මේක කොහොම හරි අරන් දානවායි කුණු වලකටවත් ආයසරයක් කිව්වා කුණු වලකට දානකොට පුදුමයක් පස්පියුම් පිපුණා නෙළුම් සුදු නෙළුම් රතු නෙළුම් මහ නෙළ ඕලු පස්පියුම් පිපුණා රජු මේ ඇමතිවරු කියනවා රජතුමනි ඔහොම වෙන්න එපා මේ ප්‍රාතිහාර්ය පාද්දී ඒ කාරුණිකයන් වහන්සේ සරණ යන්න කියනවා බුදුගුණ කියනකොට අර නපුරු සිත් තිබ්බ පඬිරජ්ජුරුවන්ගේ හිත මෙලෙක් වෙනවා පඬිරජ්ජුරුව කියනවා එහෙනම් ඇමතිතුමනි ඔබ වහන්සේ ඔබතුමාලා ගිහිල්ලා දැන් ඒ ධාතුන් වහන්සේ වඩම්මන්න කිව්වා කුණු වල ළඟට යනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ජයසිරි මහා බෝසෙවනි රුවන් සක්මනේ සිරිපා තබ තබ වැඩිය විදිහට නිල් මානෙල් මලෙන් රතු නෙළුමට රතු නෙළුමෙන් සුදු නෙළුමට දන්ත ධාතුන් වහන්සේ වඩිනවා සිරිපා තවන්නාසේ මේ දන්ත ධාතුන් වහන්සේ නේ ප්‍රාතිහාර්ය පෑවේ හරි පුදුමයක් ඊට පස්සේ ඒ දන්ත ධාතුන් වහන්සේ ඇමෙතියාගේ මේ මේ උර මණ්ඩලයේ වස්ත්‍රය හදලා තිබ්බේ මුතු වලින් ඒ මුතු උඩ වැඩ හිටියා දන්ත ධාතුන් වහන්සේ දැස් විහිදුවා විහිදුවා හරි සතුටුයි ධාතුන් වහන්සේ උරේ වැඩ ඉන්නේ ඇමෙතියා කොයිතරම් පින්වන්ත කෙනෙක්ද ඊට පස්සේ ඇමෙතිතුමා ඇවිල්ලා රජතුමාට රජතුමා ළඟට එනවා රජතුමා තවත් පැහැදිලා වැඳා වැඳලා කිව්වා මේ රාජ්‍යයෙන් ඔබ වහන්සේ පුදනවා මාගේ සිරසේ පිහිටන සේක්වා අර පඬි රජුරන්ගේ සිරසේ මැණි කොටුන්නේ මැණික උඩින් දළදා වහන්සේ වැඩ හිටියා මේ දළදා වහන්සේ මේ ධාතුන් වහන්සේලාගෙන් මෙතරම් ප්‍රාතිහාර්ය පාලා නැ මේ අපි ඉදිරියේ ඉන්න දන්ත ධාතුන් වහන්සේ තරම් රජුරුව මුළු නගරේම පෙරහැරින් ඇවිදලා තියෙනවා දන්ත ධාතුන් වහන්සේ උටුන්නේ තියාගෙන ඊට පස්සේ ආයෙත් රජු අර මේ මොටසිව රජුරවන්ට දෙනවා මොටසිව රජුරෝ ධාතුන් වහන්සේට වඳිනකොට දන්ත කුමාරයා උදේනි පුරේ ඉඳලා ධාතුන් වහන්සේට වඳින්නට ඇවිල්ලා පැහැදිලා රජතුමාගේ දුව විවාහ කරන වැඳ වැඳ ඉන්නවා ධාතුන් වහන්සේට ඊට පස්සේ ඒ රට ආක්‍රමණය කරන්න එනවා කෙනෙක් ඇවිල්ලා කියනවා එක්කෝ දන්ත ධාතු දෙන්න ඕන නැත්නම් යුද්ධ කරන්න ඕන රජුරෝ පුතාට කියනවා දන්ත කුමාරයාට මං යුද්ධ කරනවා බැරි වෙලාවත් යුද්ධේ පැරදුනොත් මේ දන්ත ධාතු වහන්සේ අරන් ලංකාවට යන්න ඕන ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිටන තැන යුද්ධෙන් රජුරෝ පැරදුනා ඊට පස්සේ හේමමාලා දන්ත කුමරිය කරඬුවකින් දන්ත ධාතුන් වහන්සේ වඩම්මාන ඔය මේ කේස කලාපේ කතාව පසු කාලේව ආපු එකක් සමහර වෙලාවට නැවේ හිම වඩම්මනකට වෙන්නේ නැති මුල් කාලේ කරඬුවකින් ධාතු විස්තරේ තියෙනවානේ දලදා විස්තරේ දලදා සිරිත දාඨා වංශයේ ඊට පස්සේ දන්ත ධාතුන් වහන්සේ කරඬුවකින් වඩම්මාගෙන ඇවිල්ලා වෙස්මාරු කරගෙන බමුණු විදිහට මේ කැලේ මේ වැලි වලින් සෑයක් හැදලා වැඳ වැඳ ඉන්නවා. ඒ කැලේ සෑයක් හැදලා වැඳ වැඳ ඉන්නකොට ආකාශින් යන රහතන් වහන්සේ නමක් දැක්කා වැලි ගොඩේ රැස් විහිදෙනවා. පින්වතුනි මේ දන්ත ධාතුන් වහන්සේ නිතර රැස් විහිදෙන ධාතුන් වහන්සේ නමක්. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ ආකාශින් වැහැලා වන්දනා කරලා අර දෙන්නට කිව්වා එහෙනම් හදිසියේවත් කරදරයක් වුණොත් මාව සිහි කරන්න. හොඳයි කියලා ඉතින් මේ දෙන්න කරඬුව අරන් ගිහලා ආයෙත් ගඟක් ළඟට ගිහිලා ගඟ ළඟ මේ ධාතු කරඬුව තැම්පක් කළා මේ දෙන්න නාන්න ගියා. නාන අතරේ පණ්ඩු බහර කියලා නාගේ උඩට ගඟ ළඟින් යනකොට රැස් විහිදෙනවා වැලි කොටින්. බැලුවා ධාතු උනාසේ නම කරඬුව ගිල්ලා ගිල්ලා ගඟ ඇතුළට ගියා.
අර දෙන්න ඇවිල්ලා කරඬුව වැලි හවුස් හවුස කරඬුව බලනවා කරඬුව නැහැ. රහතන් වහන්සේ සිහි කළා. සිහි කනු රහතන් වහන්සේ ඉරිදීෙන් වැඩලා ගුරුළු එසක් මවාගෙන අර පණ්ඩු බහර නාගයාගෙන් ධාතුන් වහන්සේ ගන්නවා. දන්ත ධාතුන් වහන්සේ වඩම් අරන් ආපහු දෙනවා. ඊට පස්සේ එදාම ලංකාවට එන්න නැවක් සූදානම්. ඒ නැවේ දන්ත ධාතුන් වහන්සේ වඩම්මනකොට නාගයෝ වඩම්මන්න දෙන්නේ නැහැ. ආයෙත් අර රහතන් වහන්සේ ඉරිදීෙන් බේරගත්තා. බේරගෙන ලංකාවට වඩම්මලා ලංකාවේ ඒ වෙනකොට රජ කරන්නේ කිස්සිරි මෙවන් රජ්ජුරුවෝ. රජ්ජුරුවන්ට දුන්න රජ්ජුරුව හරසරින් දන්ත ධාතුන් වහන්සේ පිළිගත්තා. ඒ දන්ත ධාතුන් වහන්සේ පිළිගෙන රජ්ජුරුව කල්පනා කරනවා අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සුදු පාටයිනේ. ඔන්න ඒ කාලේ තර ප්‍රශ්නේ ඇවිල්ලා. මේ දන්ත ධාතුන් වහන්සේ ටිකක් අහ පාටයිනේ. බොරු එකක්වත්ද? හිතනකොටම කරඬුව මෑත් වෙලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා රස හිදෙනවා. මං ඒකනේ කිව්වේ මේ තරම් ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නම් මම තවන්න නැති තරම්. මෙන්න මේ දන්ත ධාතුන් වහන්සේ. ඔය විදියටමයි වැඩ ඉන්නේ. ඔය කොපුවක් නෙවෙයි ඔය දන්ත ධාතුන් වහන්සේමයි. ඊට පස්සේ මේ දන්ත ධාතුන් වහන්සේ රජ්ජුරුව සතුටට මල් වලින් පූජා කරන ධාතුන් වහන්සේ වැහුණා මල් වලින්. මොහොතක් යනකොට මෙන්න මල් දෙබෑ කරන ධාතුන් වහන්සේ මතුවෙනවා. රජතුමාට හරි සතුටුයි. රත්තරන් සලු 500කින් ධාතුන් වහන්සේ වහනවා. සලු 500ම දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතුවුණා. ප්‍රාතිහාර්ය පෑවා. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේ පරම්පරාවෙන් රජවරු අතරට ආවා. පරාක්‍රම බාහු රජුරෝ අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට දන්ත ධාතුන් වහන්සේ පෙරහැරින් වඩම්මන්ට හදනකොටම වැස්ස වහින්න පටන් ගත්තා. රජුරෝ කල්පනා කළා දන්ත ධාතුන් වහන්සේ අතට අරන් මම මගේ රාජ්‍යයට යනකොට වැස්ස එනවනම් මගේ රජකමෙන් ඇති ඵල ප්‍රයෝජනේ මොකද්ද? මගේ රජකමේ ඉරිදීෙන් කොච්චර වැස්සාවත් මං දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා කියලා මහා වරුසා ඇදහැරෙද්දී පින්වතුනි මාවතට දන්ත ධාතුන් වහන්සේ අරන් වඩිනකොට වැස්ස උඩින් ඇවිල්ලා පාරි දෙපැත්තට වැටෙනවා මැදට වතුර වැටෙන්නේ. අපේ දන්ත ධාතුන් වහන්සේ ඥානුභාවය. දලදා මැදුරේ වැඩ ඉන්නේ දැන්. ඊළඟට සුදු මේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී දන්ත ධාතුන් වහන්සේ එළියට ගැනීම තහනම්. වැස්සෙන් නැතුව ගියා. මිනිස්සු කිව්වා ආණ්ඩුකාරතුමන නෑ අපි බලෙන් හරි දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා කියලා දන්ත ධාතුන් වහන්සේ එළියට වැඩම්මුවා. එක දවසේ වැහැපු වැස්සට මේ බලන්න. දල්දා මාලිගාව වටේ තියෙනව නේද අපි ඇවිදගෙන යන මේ වලාකුළු බැමි. වලාකුළු බැමි උතුරන්ට වැස්ස ආවා. මේ වැස්සට කියනවා මොකද්ද? දලදා වතුර කියලා. මේ 1828. 1921 දී ආණ්ඩුකාරතුමා කිව්වා මේක හරියන්නේ නැහැ මේ දන්ත ධාතුන් වහන්සේ පොඩි කරන්න ඕන කියලා. ඊට පස්සේ සිංහල මිනිසෙකුට දුන්නේ. සිංහල මිනිසෙට හිතා ගන්න බෑ කුළු ගෙඩියක් අතට දීලා පොඩි කරන්න කියනකොට මේ මිනිසෙක අනේ ස්වාමීනි මම මේ සිද්ධිය මහා මේක පත්තරේ ඇස් දෙකෙන් දැක්ක අම්මා කෙනෙක් ලියලා තිබ්බා. මං ඒ කාලේ හිටියා කියලා. ඒ අම්මා කියනවා ආණ්ඩුකාරතුමා එහෙම කියනකොට කරන්න දෙයක් නැහැ. ඒ සිංහල මිනිස්සු අඬා අඬා කුළු ගෙඩිය උස්සනකොටම දන්ත ධාතුන් වහන්සේ අතුරුදහන් වුණා හොයන්නේ නැහැ. ආණ්ඩුකාරතුමා කිව්වා හොයපල්ලා නැත්නම් උඹලා මරනවා දවස් 7ක් ඇතුළත. නුවර දළදා මාලිගාවේ තනකොළ ගහක් ගානේ හෙව්වා කියන දන්ත ධාතුන් වහන්සේ නැහැ. 7 වෙනි දවසේ ජීවිත තර්ජනය. දළදා මන්දිරේ ළඟට ගිහිල්ලා අඬා අඬා කිව්වා ස්වාමීනි අපිට අනුකම්පා පිණිස 15 වෙනසේක්වා කියලා. මහා කරඬුවේ රැස් විහිදුව විහිදුව වැඩ ඉන්නවා. ඒ ආණ්ඩුකාරතුමාට ටික කාලයක් යන පිස්සු හැදුනා. ලංකාවෙන් ගියා. තව එක සිද්ධියක් කියන්නම්. ওই ධාතුන් වහන්සේලා ගැන නොදන්න කතා කියන්න නම් යන්න එපා. ධාතුන් වහන්සේ නම කිව්වොත් අනේ සාදු කියලා වන්දනා කරලා පින් කරගන්න හොයන්න යන්න එපා. ඒක අපිට පුළුවන් දෙයක් නෙවෙයි. සුදු නොවන කෙනෙකුට හිතුණා 1800 ওই දන්ත ධාතුන් වහන්සේ එළියට වැඩම්මවානේ. මෙච්චර දිග දත් තියෙනවද කියලා එයා ගස්සගෙන ආවා. මාලිගාවෙන් එළියට බහිනකොට දතේ කැක්කුමක් හැදුණා. ටවුන් එකට යන්න බෑ මේ වේදනාව ඉවසන්න බෑ. ඉස්සරහ ඩෙන්ටල් එකක් තිබ්බා ගියා. දොස්තර මහත්තයා කිව්වා දත ගලවන්න ඕන කියලා. ගැලෙව්වා එයාගේ දත මෙච්චර අද්දිකට ආවා. එක පිම්මට ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේට වන්දනා කළා. ඒ නිසා ධාතුන් වහන්සේලා ආශ්චර්යයි. පැහැදිලි නේද? ධාතුන් වහන්සේලා ආශ්චර්යයි.
ඒනිසා අබෑටක් පමණ ධාතුන් වහන්සේ නමකට වුණත් කෙනෙක් වන්දනා කරනවා නම් පූජා කරනවා නම් සත්කාර කරනවා නම් ඒ කිනාට ලැබෙන පින මෙච්චරයි කියලා කියන්න බෑ. රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අසිරිමත් කතාවක්. රුවන්වැලි මහා සෑයේ ධාතු කතාව කියන්න මට නම් හෝරා පහක්වත් මදි. ඒනිසා රුවන්වැලි සෑයේ ආශ්චර්යමත් විදියටයි ධාතු වැඩ ඉන්නේ. රූප වංශේ තියෙනවා විස්තර හොයාගන්න. රුවන්වැලි මහා සෑය දිව්‍ය ලෝකේ ඉඳලා දෙවරු මේ පෘථිවිය බලනකොට ඉස්සලාම රුවන්වැලි සෑය පේන්නේ. ඒ තරම් ආනුභවයි. රුවන්වැලි මහා සෑයේ තියෙන පූජා වස්තු රුවන්වැලි මහා සෑයේ තියෙන පූජා වස්තු එළියට ගත්තොත් ඔය මළුව වගේ දහ ගුණයක්වත් ඕන පූජා වස්තු තියන්න. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන විදිහට තමයි ධාතුන් වහන්සේට හැදිලා වැඩ ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව වැඩ ඉන්නේ ලංකාවේ. අම්බස්තල සෑය මිහින්තලේ කන්ද මුදුනේම තියෙන සෑය. මහා දැලියාමාන රජුරෝ ඒ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කරලා ඒ සෑය හදනකොට සෑයේ බරට කන්ද නාය ගිහිල්ලා තියෙනවා. මහා දැලියාමාන රජුරෝ කන්ද පාමුල නිදාගෙන තියෙනවා. එක්කෝ සෑය හදනවා නැත්නම් මේ පස්වලින් මාව යට වෙනවා කියලා. එදා නැවතුන ගල් අදටත් නැවතිලා තියෙනවා. ආය නාය කියන්නේ ශ්‍රද්ධාව. වාතික අබේ රජුරු රුවන්වැලි මහසෑය ඇතුළට ගියා. ශ්‍රද්ධාව. රුවන්වැලි සෑය මුතු වලින් වහලා ඒ මුතු අලු කරලා තින්ද ගාලා තියෙනවා වාතික අබේ රජුරු. මේ මුළු සෑයම සමන් පිච්ච වලින් ඔතලා තියෙනවා වාතික අබේ රජුරු. මේ සෑය මළුවේ ධනක් පමණ සඳුන් කල්ක අතුරලා වතුර දාලා නිල් මානෙල් ගහලා තියෙනවා වාතික අබේ රජුරු. අපි කරන පූජා මොනවද? ධාතුන් වහන්සේලාගේ වංශ කතාව. නාගදීපේ බුදුරජාණන් වහන්සේගේ මැණික් පුටුව වැඩ ඉන්නේ. එතකොට පහුගිය කාලේ ඒ කාලේ ත්‍රස්තවාදීන් යටතේ තිබ්බේ සෑය වටේට දන්වැල් දාලා ට්‍රක් රථ වලින් ඇදලා තිනවා සෑය. ට්‍රක් රථ කැඩිලා සෑය තිනවා පුංචි සෑය අදටත් නාගදීපේ. 5000ක් අවුරුදු ගියාට පස්සේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට මේ අපේ කරඬුවල වැඩ ඉන්න අබෑටයක් ධාතුන් වහන්සේත් 이르දීන් වඩිනවා රුවන්වැලි සෑයට. රුවන්වැලි සෑයේ ළඟදී හැම ධාතුන් වහන්සේ නමම මුතු මේ මාලයක් වගේ එකින් එක පෙළට පිහිටනවා. පෙළට මාලයක් වගේ පිහිටලා නාගදීපයට වඩිනවා ඒ ධාතුන් වහන්සේලා. මුළු ලංකාවේම තියෙන ධාතුන් වහන්සේලා. ඔබගේ ගෙදර තියෙනවද භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ? ඒ ධාතුන් වහන්සේ 이르දීන් වඩින ධාතුන් වහන්සේ නම. ඊට පස්සේ නාගදීප සෑයේ දෙබෑ වෙලා මැණික් පුටුව උඩට මතු වෙනවා. මතු වෙලා අර මැණික් පුටුව උඩ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ආකාශයෙන් දඹදිව බුද්ධගයාවට වඩිනවා. වඩිනකොට ලෝකේ හැම තැනකම තියෙන සක්වල තියෙනවා රෝම ධාතුන් වහන්සේලා, කේස ධාතුන් වහන්සේලා ඔක්කොම වැඩලා කේස ධාතුන් වහන්සේලා කෙස් පිහිටන තැන පිහිටනවා. නලල් තලයේ පිහිටන තැන පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටනවා. හැම ධාතුන් වහන්සේනම මම තිබ්බ තැන පිහිටලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරේ මැවෙනවා. යමා මහ පෙළහර පාලා කපුරු පිටා දැවුනා වගේ දැවිලා යනවා. දෙවිවරු මිනිසු වඳිනවා, අඬනවා, වැළපෙනවා. භාග්‍යතුන් වහන්සේ අවසාන වතාවට ධාතු පරිනිර්වාණය. ලෝකේ සියලු බෝධි අතුරුදහන් වෙනවා. ලෝකේ සියලු පිළිම අතුරුදහන් වෙනවා. සිරිපා ලකුණු අතුරුදහන් වෙනවා. ආයෙත් නැහැ. එදායින් පස්සේ නැහැ පින්වතුනි. ඒ නිසා ධාතුන් වහන්සේලා ආශ්චර්යමත්. ඒ උතුම් ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි කවුරුත් ඒ ධාතුන් වහන්සේලා ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ලංකාවට ගියොත් රුවන්වැලි මහසෑය ථූපාරාමයේ ජයසිරි මහ බෝධින් වහන්සේ කවදාවත් වන්දින එක නැති කරගන්න එපා. ඒ වන්දනාව අනිවාර්යයෙන්ම වන්දනාකරන්න අවස්ථාව හදාගන්න. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට කොච්චර පිනක් රැස් වෙනවාද කියලා පින්වතුනි මේ මිල කරලා අංක වලින් කියන්න බෑ. එක වතාවක් ධාතුන් වහන්සේ නමකට වැන්දොත් කොච්චර පිනක් රැස් වෙනවාද කියලා අංක වලින් කියන්න බෑ. එනිසා මේ ලෝකේ යන්තාක් ධාතුන් වහන්සේලා වේද, ඒ සියලුම ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා.
ලෝකයේ සකල ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා කියන්න ධාතුන් වහන්සේලාට වන්දනා කරගනිමු. ද්‍රෝණ අටකි බුදු සිරුරේ තිබෙන්නේ සද්ද්‍රෝණං දඹ දිව වැඩ ඉන්නේ එක් ද්‍රෝණං උන්තම මුනි දුන්නේ නාරජවරු ඒවා නම දින්නේ එක් දලදාවං දිවිඳු වඳින්නේ ගන්ධාරේ වෙනකං නම දින්නේ කලිංගුපුරේ දලදා වැඩ ඉන්නේ නාරජු දලදාවන් නම දින්නේ මුනි ධාතුන්ගේ තෙද පැතිරෙන්නේ මිහිතලයමයින් එකලු කරන්නේ හැම දින මුනි ධාතුන් වැඳ ගන්නේ සියලු දෙනාට පින් සිදු වන්නේ දෙවුනා නිරිඳුන් ධාතු පුදන්නේ නැනවන් උතුමන් ධාතු පුදන්නේ දෑත නලලෙ බැඳ අපි නම දින්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ කල්ප ගණනකිනි මුනි දූපන්නේ සම්බුදු යන නම ලොව පැතිරෙන්නේ සිත කය වචනය පහදා ගන්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ සාදු සාදු අපි ධාතු අඳින්නේ සාදු සාදු උතුම් ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව සිහි කළ පින් අපිටත්
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න උපකාර වෙත්වා.